අපි උදෑසන කතා කළා සසර කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම සසරේ පවතින දුක මොකක්ද කියන කාරණාව අපි කතා කළා. ලෙඩ වෙනවා, වයසට යනවා, අකමැති බවට පත් වෙනෝනේ, අඬ නොවැළපෙනවා, ශෝක වෙනවා. කොහොමද මේ දුකෙන් ගැලවෙන්නේ? දුක්ඛ සත්‍ය කතා කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එපේ. ඒකෙන් පළවෙනි සත්‍ය කතා කළා. ඒකෙන් දැනගත්තා. ඒකෙන් අවබෝධද නැද්ද? අවබෝධයි. කාතුලින්ද දැක්කේ? තමතුල. ප්‍රථම සත්‍ය තමතුලින් දැනගත්තා. දැනගන්නවට කියනවා සත්‍ය ඥාන. මොකද්ද? සත්‍ය ඥාන. අපිට දැනගෙන ඉවර වෙලා පුහුණු කරන්න ඕනේ. ඒකට කියනවා කෘත්‍ය ඥාන. මොකද ඒකට කියන්නේ? කෘත්‍ය ඥාන. කරාට වැඩක් නැහැ, කරන අවසන් කරන්න ඕනේ. අවසන් කිරීමට කියනවා කෘත ඥාන. මොකද? චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. හතරවරක් තුන කීයද? හා ජොඩද? හතරේ තුනක් කීයද? හතරවරක් තුන 12. එතකොට ද්වාදසාකාරං ත්‍රිපරිවෘතං ඥාන දසන යථාභූතං ඥාන දසන. මේ මහරණද ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ද්වාදසාකාරය කියන්නේ ඔකට 12 ආකාර වට තුනක්. ආකාර 12යි වට තුනක්. අපේ මේ පුහුණුව දවස් හතරක. පැහැදිලිද? හරි. දැන් අපි ඒව ගැන බම්පූලි ගහමු. අපි කරලා බලමු. දුක දැනගත්තට වැඩක් නැහැ. දුකින් ගැලවෙන්න දැනගන්න ඕනේ. මොකද ඕනේ? දුකෙන් ගැලවෙන්න. දුක නැති කරගන්න. දුක නැති කරගන්න නම් අපිට හැකියාවක් තියෙන්න ඕන දුක නැති කර ගැනීම සඳහා. ඒ හැකියාව තියෙන අයත් උස්සන්න, දුක නැති කරගන්න පුළුවන් අයත් උස්සන්න. පුළුවන් අය තුස්සන. දුක නැති කරන්න පුළුවන් අය තුස්සන. බැරිද? පුළුවන් අය තුස්සන්න දුක නැති කරගන්න. හොඳට හොඳට තුස්සන්. ටක් ගාලා අර පැත්තට ගිහලා නැති කරන් ඉන්න බලන්න. පුළුවන්ද එහෙම? එහෙම බෑ. එහෙනම් කොහොමද උලෝ? ඉතින් අවබෝධ කරගෙන නැති කරගන්න පුළුවන් කියලා දැන් කිව්වා. එකපාරින් බැහැ නම් දෙපාරකට කරන්න බලන්න. පහසු කෙවීමේ ක්‍රමයට පොඩ 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 දුක කාටවත් නැති කරන්න බෑ. මොකද කිව්වේ? දුක කාටවත් නැති කරන්න බෑ. දැන් ගින්දරයි දරයි තියෙන ලිපද චෝටුද අපි ගින්දර පත්තු කළ තියෙනවා කියලා එතමකෝ දරලිපක් දකලා දෙනවා. අපි ගින්දර මෙහෙම අතින් අයින් කරනවද දර අයින් කරනවද? දර අයින් කරනවා. අපිට ගින්දර අයින් කරන්න පුළුවන්ද? බෑ. ගින්දර මෙහෙම අතින් අරන් අයින් කරන්න බෑ. අපි ගිනි නිවීමට භාවිතා කරන ක්‍රමය තමයි දර ඉවත් කිරීම. නේ? ගෙදර එහෙමනේ කරන්නේ? දරලිප නිවන්න නම් ගින්දර ඕෆ් කරන්නේ නැහැ. මොකද කරන්නේ? දර ටික අදිනවා. දර නිසා ගිනි. ගිනි ඇත්තේ කුමක් නිසාද? එහෙනම් ගිනි වලට හේතුවක් ඇත. ඒ හේතුව නැති කර කල්හි ගිනි නැත. ඒ වගේ දුකට හේතුවක් ඇත. ඒ හේතුව නැති කරාම දුක නැත. දුක නැති කිරීමත් දුකට හේතුව නැති කිරීමත්. දුකට හේතුව නැති කිරීම. දුක නැති කරන්න පුළුවන් කාටවත් මෙතන? කුමක් නැති කළ යුතු? දුකට හේතුව. අලුතෙන් සම්බන්ධ වෙන අය මට කියන්න, මේ ඉස්සරහ ඉන්න අය, මේ දුකට හේතුව මොකක්ද? තණ්හාව. එහෙම කියන අයත් උස්සන් තණ්හාව. ඒ අදහස කියන අයත් උස්සන්. හොඳට හොඳට උස්සන්. හොඳට. තණ්හාව, ආසාව, ප්‍රේමය, සෙනෙහස, මොනවා කිව්වද කමක් නැහැ.
එහෙම කියන අය තුස්තෙන් ආසාව තණ්හාව ඇලීම තමයි දුකට හේතු. මහත්යම භෝගය. ඉබලී. උපසගම් භෝගය. තණ්හා. උපසම භෝගය. හා? ආ ඵලයක් තියෙන හේතුව නිසා මම අහන්නේ හේතුව කුමක්දයි කියලා. මොකද දෙවෙනි පිළි පාසකම් ඉපදීම උත්තර දෙකක් තියෙනවා තණ්හාව සහ ඉපදීම කවුද හරි හා කවුද හරි විස්තර අඩු කට්ටි හා තණ්හාව ඉපදීවයි ඉපදීම තණ්හාව කියලා කියන ආ තණ්හාව කියන ආයත්ත දෝෂ ආය බාද ඔය කනෝ ගාවින් මෙච්චනක් ගින්හල මේ පිළිකාවකට ආසයිද ආස නැහැ පිළිකාව දුකක් දුකට හේතුව ආසාව කිව්වම වැරදි නේ කතා පිළිකාවට අපි ආස නැහැ හෙම්බිරිස්සාවකට ආසය තෝස ඒත් ආස නැහැ හෙම්බිරිස්සාව දුකද සපද්ද දුක එහෙනම් දුකට හේතුව ආසාවද තොරතුරු ආසයිද දත්තික හැලිලා නාකි වෙනවට නෑ ඒ කියන්නේ දුකට හේතුව ආසාවද නෑ දුකට හේතුව ආසාව වුණොත් මම අහපු ප්‍රශ්නෙට උත්තරය දෙන්න බැරි වෙනවා දුකට හේතුව ඉපදීමයි දුකට හේතුව මොකද්ද ඉපදීමයි ඉපදුන නිසා නෙවෙයිද වෙන්නේ ඉපදුන නිසා නෙවෙයිද වයසට යන්නේ ඉපදුන නිසා නෙවෙයිද මැරෙන්නේ ඉපදුන නිසා නෙවෙයිද මේ කර්ම ජීවිතයක් ගෙවන්න වෙලාදී. ඉපදුන නිසා නෙවෙයිද නාකේ කහාද වඳින්නේ. ඈ? ඉපදුන නිසා නෙවෙයිද? ඉපදුන නිසාමයි. මේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් බැනුම් අහන්න වෙලා තියෙන්නේ කුමක් නිසාද? ඉපදුන නිසා. ඉපදුන නැත්නම් එහෙම හෙකොත් මේ ඉස්සෙල් බලන්න පව්කාරයෝ කියවනේ. සමහර අය ගියත් දැන්නේ නැහැ කියවල. බලන්න අපේ පව්කාරයෝ කියවන්නේ කි. ඉතින් කාර්යය කරන්න නම් ඉතින් පව්කාරයේ බව තේරුම් කරවල ඉන්නවා. ඊට පස්සේ පින් කාර්යය කරවන්න. හරි. දැන් දුකට හේතුව උප්පත්තිය නා උප්පත්තිය නැති කරන්න පුළුවන් අය අතොස්ස. පුළුවන් අය අතොස්ස. උප්පත්තිය නැති කරන්න පුළුවන් අය. උපදී උපදී නිකන් අතර කරන්න පුළුවන් අය අතොස්සන්. උත්සාහ කළා දත්මිටි කාගෙන හරි කොහොම හරි කරගන්න පුළුවන් අය අතොස්සන්. කාඩපේ. ලේසියෙන් බෑ අමාරුවෙන් හරි පුළුවන් අය අතොස්සන්න බලන්න. දැන් හොරෙන් කතා කරන්න බෑ ඇහෙන හොඳට. ඒ මොනවලුත් පේනවද? ඉස්සෙල්ලා නම් පෙවුන්නේ නැහැ. ඊට පස්සේ මොනවා කරනවද කියලා. දමෝගිය ඔබත නතර කර ගන්න පුළුවන්. පුළුවන්ද? ඔබත කාටවත් නතර කරන්න බැහැ. දැන් අපි උපදින එක නතර කරන්න පුළුවන් කියලා. මම මොනෝ කරත් අපි උපදින එක නතර වෙන්නේ නැහැ. ඇයි? උපතට හේතුවක් තියෙන නිසා. මොකක් තියෙන නිසාද? උපතට හේතුවක් තියෙනවා. ඇයි ජීවිතේ ඉපදුනේ? ඇයි අම්මගාවට ආවේ? ඇයි ලංකාවෙ ඉපදෙන්නේ නැතුව වෙන රටක ඉපදුනේ? ඇයි? ඇයි? ඒක ලංකන් නෙවෙයිනේ. නේ? මාර වැඩි. ඇයි එහෙම වුණේ? ඇයි අපි ඉපදුනේ? හා? කාමුමෙට ඇයි අපි උපදුනේ කාර්මෙට? ඇයි ලංකාවේ නූපදුනේ කාර්මෙට? නේද? ලංකාවේ උපදුන්නේ නැත්තේ ඇයි? කර්මය නිසා. නේ? කර්ම නිසා නෙවෙයි. අපි උපදින්නේ කර්ම නිසා නෙවෙයිද? කර්මය දෙයාකාරයයි. මොනවද ඒ දෙයාකාරය? අකුසල කර්ම, අකුසල කර්ම. තවත් පැහැදිලි කරමු. පින් පාව අපි වැඩිපුරම භාවිතා කරන වචන දෙකක්
මොනවද? පිං පව්. එහෙනම් අපේ උපත තීරණය කරවන්නේ කවුද? පින සහ පව. මරණයෙන් පස්සේ කොහෙද යන්නේ? පිං පව් වෙනවා අපි පසුපස්සේ. එහෙනම් පිං බෑග් එකද වැඩි පව් බෑග් එකද වැඩි? තමන් ගන්න. ඈ? පව් බෑග් එක වැඩි ආයත උස්සන්න. පව් බෑග් එකට වඩා පිං බෑග් එක වැඩි ආයත උස්සන්න. එහෙම තීරණයක් දෙන්න පුළුවන් කාටවත්? ඈ? එහෙම තීරණයක් දෙන්න බෑ. එහෙනම් මරණයෙන් පස්සේ කොහෙද යන්නේ? අපි දන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් ඊළඟට ඉපදෙනවාමයි කියලා පැහැදිලිව යතුස. දැන් තමන්ගේ යන ක්‍රමයේ අනුව රහත් වෙලා නැහැ නේද තමන්? එහෙනම් අනිවාර්යෙන් උපතක් තියෙනවද නැද්ද තමන්ට? තියෙනවා. ඒ උපත උඩ උපතක්ද යට උපතක්ද කියලා තීරණය වෙන්නේ කුමක් කර මාර්ගයෙන්ද? තමන් කරන පින් පව මාර්ගයෙන්. චුද්ද පැහැදිලිද? පින් කරනවා. මොනවද පින් කියන්නේ? මොනවද පින් කියන්නේ? පින්කම් කරලානේ? පව්කම් කරලාද? දන්නේ නැද්ද? කියලා දුන්නේ නැත්නම්? ඔක හොඳ වැඩක්, ඔක නරක වැඩක්. එහෙම කියලා දෙනවනේ. හොඳ දේවල් කරාම මොනවද ලැබෙන්නේ? නරක දේවල් කරාම ලැබෙන්නේ මොනවද? පව්. එතකොට පින් වැඩි වුණත් කොහෙටද යන්නේ? දිව්‍ය ලෝකෙ. පව් වැඩි වුණොත් කොහෙද යන්නේ? අපාය. මොනවද තියෙන්නේ? අපාය තියෙනවා. ලාව දානව කටට. ගිනි අඟුරු දානව යකඩ ගොඩ උඩ නැගිටලා නැගලා ඉන්නවා. උඩේ මෙහෙමයි කටු ගහක නගින්න එනවා. ඒ මදුරෝ තලන යන්නේ කොයි අපායෙද දන්නවද? මදුරෝ තලන යන්නේ කොහෙද දන්නවද? තියෙනවා ගල් වැටෙන අපායක්. ඒ අපායේ ගල් වැටෙනවලු එහෙම හැමදෙස්සම දෙදස්. ඒක ඉපදෙනවලු ඒ ගල යට. එතන ගල වැටිච්ච එකම චප්ප වෙලා යනවා. ආයෙ එතනම ඉපදෙනවලු. ආයි ගල වැටිච්ච එකම චප්ප වෙනවා. අර මදුරෝ තලනවා වගේ තැලි තැලි ඉන්න තමයි දෙන්නේ අපායේ. කොච්චර කාලයක්ද? එක මදුරුවෙක්ට අවුරුදු 190ක්. මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. එක මදුරුවෙක්ට අවුරුදු 190ක්. දැන් ඔබගේ මදුරුවෝ ගන්න කල්පනා කරන්න. මරපු මදුරුවෝ ගන්න මෙහෙම ලේඩි ගන්න. ලේඩි ගන්න. කරපොත්ත බේගෝන් ගහපු කරපොත්ත ගන්න. කූඹි ගන්න. කොමඩ් එකේ කූඹි ඉන්නකොට අහක බලාගෙන ඔබපු ගාන. කොමඩ් එකේ කූඹි ඉන්නකොට අහක බලාගෙන ඔබන ඔක්කොම ටික යනවා. මම අත දාලා තියෙනවා කොමඩ් එකට. කොමඩ් එකේ දාලා නෙමෙයි නෑ ටොයිලට් එකට අත දාලා. හයි කූඹි අයින් කරන්න. එච්චර තමයි. පස්සේ මට තේරුණා එච්චර නම් දඟලන්න ඕන එකක් නෙමෙයි බුද්ධඝම කියන්නේ. හරිද? ඉස්සර එහෙම තමයි. ඒකත් නොකර ඉන්න බෑ. හැබැයි නොකර ඉන්න බෑ. සිද්ධ වෙනවා. ඒ නිසා උන් මැරෙන්නේ කාය කර්මයටද? උන්ගේ කර්මයට. මම මරන්නේ නැතුව හිටියාම උන් කොහොමද මැරෙන්නේ? උපාසකමත් කොහොමද මැරෙනවා? ඉතින් දැන් මරලා දැම්මත් එකයි. සමහර අය මදුරු මරන්නේ. සමහර අය මදුරු මැරෙනවා. සමහර අය ඇති මදුරු මැරෙනවා. කොහොමද? මෙහෙම ගහනකොට මදුරු හાર્ට් ඇටැක් හැදෙලා මැරෙනවා. ඒත් මම මරන්නේ හාගරණු. හා මදුරු මැරෙනවානේ. ඒ කියන්නේ මදුරු අය ගහලා මරන්නේ නැහැ. එයා මරන්නේ මේ මරන්න හදනකොට හાર્ට් ඇටැක් හැදෙලා මදුරු මැරෙනවා. එතකොට උන් චප්ප වෙනවා විතරයි. මේ හරි පව් පින් දැන් පැහැදිලිද? පව් පින් පැහැදිලි. පින් කළොත් සුගතියේ, පව් කළොත් දුගතියේ. දැන් ඔබට ඕනේ පින් කළා සුගතියට යන්නද පව් කළා දුගතියට යන්නද? ආ සුගතියට යන්න ඕන නැතුස්සන්.
ඔක්කොමද ගෙදර යන්න එට එන්න එපා. මම සුගතියට යන්න නෙවෙයි කියන දෙන්නේ. මම කියන දෙන්නේ යන්නේ නම් මං නැති වෙන්න. මං කියලා දෙන්නේ මොකටද? යන්නේ නම් නැති වෙන්න. දැන් මේක මේ සුගතියේ දුගතියේ නම් සුගතිය යන්න ඕන කියන්නේ ආයතර පරණ බෙරයමනේ. නේ? පින්ගල පින්ගල වින්ගල සුගතියරි කියලා සැප විඳ විඳ ඉඳලා ආය යනවා ඉරි එක්කලා ඉපදෙනවා. ඒකටද මේ දඟල? ඒකට මේ බෞද්ධිස්ම කරත් ක්‍රිස්තියානි ආගම හිටියත් ඉස්ලාම් ආගම හිටියත් හින්දු ආගම හිටියත් හරි දිව්‍ය ලෝක යන්න පුළුවන්. ඔය හැම ආගමෙන් පුළුවන්. ඒකනු ස්වර්ගස්ත වෙන්නේ නේද? අමාරු බාත්. ඒක නතර කරන්න. කොහෙට යන්නේ? ඒක නතර කරන්න. දෙපැත්තට. දෙපැත්තට. අපි නතර කරන්න හදන්නේ අපාය යන එක විතරද? නැහැ. සුගතිය යන එක. පව් නතර කරලා ප්‍රමාණවත්ද එහෙනම්? පව් නතර කරලා ප්‍රමාණවත්ද? ඇයි පව් බලේ නැත්තම් අපාය යනවනේ? එන්නේ යන්නේ නැහැනේ. ඒත් පින් කරනකොට කොහෙද යන්නේ? දිවි ලෝකේ යනවනේ. දිවි ලෝක කියන්නේ? දිවි ලෝක මොනවද තියෙන්නේ? කෑම බීම තියෙනවා. දිව්‍ය ආංගනාවෝ ඉන්නවා. ගොඩාක් දේවල් තියෙනවා. සැප. දැන් සැප වින්දත් ඕකමයි නේද? ඒ කියන්නේ දැන් ඔය දැන් දිව්‍ය කියන්නේ මොකද්ද? දැන් පේන රූපය ටිකක් ක්වලිටිය වැඩි කරලා පෙන්නන. දැන් ඇහෙන ශබ්දය තව ටිකක් ක්වලිටිය වැඩි කරලා පෙන්නන. ඇහෙනවද? දැන් දැනෙන ගඳ ක්වලිටිය වැඩි කරලා දෙනු. ක්වලිටිය වැඩි කළා කලක් ඒක ගන්නකොට ওই දැනිච්ච එකම තමයි දැනෙන්නේ. එපා වෙනවා. නිතර දකින කුකුලයි කරමලි සුදු පාට වෙනවා. අපි හිතමු හොඳ හොටල් එකක නතර වෙනවා කියලා. පළවෙනි දවසෙත් හොටල් එකෙන් කන. දෙවෙනි දවසෙත් කන. තුන්වෙනි දවසෙත් කන. දවස් 10ක් 15ක් කනකොට මොකද වෙන්නේ? අයියෝ. සම්බෝලේ වද විතරද නැහරි. මගේ යාළුවෙක් ඉන්නවා ගිහි කාලේ. මිනිහා චෙෆ් කෙනෙක්. ගෙදර ආවම කැමති කන්න සම්බෝලයි බතුයි. ඇයි? හැමදාම අරලා දැකලා දැකලම ඇටි වෙලා. අපිට හිතෙනවා සම්බෝලයි බතුයි කනකොට අනේ අර වගේ එකක් තිබුණා කොච්චර හොඳයි. ඒ ඒක තුළ කාලයක් ඉන්නකොට එපා වෙනවද නැද්ද? දෙවියන්ට දිව්‍ය සම්පත එපා වෙනවා. ඇයි? ආයුෂ වෙන. ඒකත් මහ තරුමයක්. ඇයි කල්ප ගාණක් ඉන්නේ ප්‍රයෝගෙ? නේ? දැන් අපි හිතමු හොඳම සුපිරි පන්සලක් හම්බ වෙනවා මට. මං ඒකෙම ඉන්නවා ජීවිත කාලෙ. මට එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. දැන් තමයි මං හොඳම ක්‍රමේ. කොච්චර සැපදින්පත් උඩරිම පන්සලක ඉන්නේ දවස් හතරයි. කොච්චර සැපදින්පත් මං පන්සලක ඉන්නේ උඩරිම දවස් හතරයි. හැමදාම චේන්ජ් එකක්. හැමදාම අලුත් පන්සලක්. මගේ පන්සල කොහෙද කියලා අමාරු අහනවා. හැම එකම මගේ පන්සල තමයි. දැන් අදට මේක මගේ පන්සල. ඉතින් මං ඉන්නේ මේ පන්සලේ. හෙට අනිද්දාත් එනවා ඊට පස්සේ. දැන් දැනට මේ පන්සල ඊට පස්සේ ගාල්ලේ පන්සල ආයි. ආයි මේ පන්සල ආයි ගාල්ලේ පන්සල ඊට පස්සේ මාතර පන්සල ඊට පස්සේ ආයි කළුතර පන්සලක් ආයි කොළඹ පන්සලක් ආයි බණ්ඩාරගම වෙල පන්සලක් ආයි නුවර පන්සලක් ආයි කළුතර ගාල්ලේ මාතර සසයිචාරිකා. හා හැබැයි පන්සල මාරු කරාට හිතේ ප්‍රශ්නේ ඉවර වෙනවාද? නෑ. ඒකෙන් ප්‍රශ්නේ. ඒ වගේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, අපාය, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, භූතයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ, ආයි සත්තු වෙලා ඉපදෙනවා, ආයි මිනිස් වෙලා ඉපදෙනවා. ඔය රවුම් ගැහුවට ශක්තිය. මේ අර චේන්ජ් එක හම්බුණාට ප්‍රශ්නේ ඉවර වෙනවද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ගමන නතර කරන්න. අඟුලි මහල මම නැවතිලා. ඔබ නැවතිලා. ඔබලා නවතිනවාද? මම නෙවෙයි කවුද? දැන් ඔබෙන් ප්‍රශ්න කරනවා. එහෙනම් අද ඉඳන් පින් නතර කරන්න කැමති අය අත උස්සන්න. අද ඉඳන් පින් නතර කරන්න කැමති අය අත උස්සන්න. කැරකිලා කැරකිලා අහුවේ අහුවේ ප්‍රශ්න කරනවා. කවුරුත් කැමති නේ? ඒ කියන්නේ ආයි ඉපදෙන්නමයි ඕන. පව් නතර කරන්න කැමති ඇතුස්සන්.
පවුනම් කොහොමාරි නතර කරගන්න. ආයකට කැමති අද පහත් දාන්න. පින් නතර කරගන්න කැමති ආයත උසහා. ඇයි? මොකද? පින් තියෙන්න ඕන. පින් තියෙන්න ඕනේ මොකටද? ඈ? ඉපදීම නතර කරන්න පින් ඕනේ නැහැ. ඉපදීම ලබන්න තමයි හොඳ තැනක ලබන්න තමයි පින් ඕනේ. පින් කළත් පව් කළත් ඉපදීම තියෙන. දෙකම නතර කළොත්? අනවස්සුත චිත්තස්ස අන්නවාහත චේතසෝ පුණ්‍ය පාප පහේනස්ස නත්ති ජාගරතෝ භයං. පින් පව් නැති කළහම බියක් නැහැ. ඇයි? ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්න ගන්න ඔය බය තියෙන්නේ කොයි ලෝකේ ආවද කියලා. පින් පව් නතර කරාම වැඩේ වෙන්නේ. ඇයි? ඉපදෙන්නේ නැහැ. කවුද එහෙම කරන්නේ? රහතන් වහන්සේ. ඔබ අද පින් නතර කරන්න කැමති වෙනවද කියලා මෙයා අහනවා. කැමති ආද උසන්. පින් නතර කරන්න. මාර්ගඵල ලබන්නේ පින් නතර කරා. කැමති ආද උසන්. හොඳට හොඳට හොඳට. එකනාය දෙන්නාය තුන්දෙනා හතරදෙනා පහයි හයයි හතයි. අප්පා හතයි. මුළු හෝල් එකම හතයි. අද බලන්න. තන අනිත් අයට පින් කරන්න ඕනේ? ඈ? පින් කරන්න ඕනේ? ඇයි? ඇයි පින් කරන්න ඕනේ? කුසල් නේ කුසල් කියන්නේ වෙන එකක්. පින් කියන්නේ වෙන එකක්. දැන් පින්ද මෙච්චර කල කරේ කුසල්ද? පින කුසලයක් කරගන්න ඕන කිව්වේ. මම මේ කරන පින කුසලයක් වෙන්න ගියපු ගම කුසලයක් වෙනවා. ආයෙනම් මේ කරන පවත් කුසලයක් වෙන්න ගියම කුසලයක් වේවි. ඇයි හිතන දේවල් වෙනවනේ ඉතින් කොච්චර දේවල්. මම රහසක් කියන්න. පින් පවු දෙකම අකුසල. පිළිගන්න අයත් උස්සා. පිළිගන්න අයත් උස්සා. දෙන්න තුන්දෙනෙක් පිළිගන්න. හැබැයි අවාසනාවට වුණත් ඇත්ත කතාවක් පරමාර්ථාංශයෙන් බලනකොට පින් පව් දෙකම අකුසල. සසර හැදෙනවා. සසර මොකක් වෙනවද? හැදෙනවා නිර්මාණය වෙනවා. චක්‍රය. දැන් එහෙනම් මොකද කරන්න ඕන? පින් නතර කරන්න එකඟය තුස්සන්න. දැන්වත්. ඒ පවු නතර කරන්න කැමති වුණානේ ඔක්කොම කට්ටිය. පින් නතර කරන්න එකඟය තුස්සන්න. අනිත්‍යය දුරු කර ගන්න. අද බහදා චුරුද මොකද කරන්නේ? පව නතර කරන්න. පින් පින් කරාම ආයෙ ඉපදෙනවා. ආශාවනේ පින් ගනහ. පින් කරන්නේ ආශාව නිසා. නෑ පින් ගනහ. පින් ගනහ. මොකද කියන්නේ මොකද කියන්නේ? එකඟ ආයත උසා. මම පූජ්‍ය කතාවක් කියන්නම්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බෝධිසත්ව කාලේ දුෂ්කර ක්‍රියා කරලා කලන්ත දාලා ඇදගෙන වැටුණා. නමුච කියන මාරය එතනට ආවා. මාරය ඇවිල්ලා කියනවා සිද්ධාර්ථ ඔහුම ගියොත් මැරළ යාවි. ඔය වැඩේ අත්හැරලා දාලා ගෙදර ගිහිල්ලා පිනක් දහමක් කරලා සතුටු ජීවත් වෙන්න. හොඳ උපදේශයක්. මොකද මේ ඔය වැඩේ අත්හැරලා දාලා ඉදිරියට පිටින් තම කරගෙන සතුටින් ජීවත් වෙන්න නරකක් කිව්වේ නෑ. මේ මැරෙන්න යන මනුස්සය බේර ගන්න කිව්වේ. එහෙම තමයි අපේ හිතේ. ඒ වුණාට සිද්ධාර්ථ කියනවා මේ මට පින් ඕනේ නෑ. මට පින් ඕනේ නෑ. මම පින අත්හරින ක්‍රමයක් සොයනවා. මොකද කිව්වේ? පින අත්හරින ක්‍රමයක් සොයනවා. ඒකට වචනයක් කියනවා කුසලයේ යන කුමක්ද සොයනවා. කුසලය යන කුමක් දේශ වෙනවා කියන්නේ මොකද්ද? පින අත්හරින ක්‍රමයක්. එහෙනම් කුසල කියන්නේ
පින් කිරීමද පින් අත්හැරීමද? පව් කිරීමද පව් අත්හැරීමද? කුසල් කරනවා යනු කිරීමක්ද නොකිරීමක්ද? නොකිරීම. දස අකුසල් කියන්නේ? දස අකුසල් කියන්නේ දන්නේ? දස අකුසල්. ඔය ඉගෙන ගන්න කියන බර මොනවාද? අයියෙන් කිය. සත්තු මැරීම, හොරගම් කිරීම, කාමයේ වරද ඇසිරීම, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම, අවිද්‍යා, ලෝභය, ව්‍යාපාද, වෛරය, මිත්‍යා දෘෂ්ටි. ඔය 10 කියන මොකද්ද? දස අකුසල. කොහොමද දස කුසල කරන්නේ? මොකද දස කුසල කියන්නේ? ඒවැන් මිදීම. ඔය 10 නොකර සිටීම කුසල. කිරීම එහෙනම් කුසල යනු කිරීමක්ද නොකිරීමක්ද? නොකිරීමක්. අන්න පින්පව් කිරීම අකුසල, පින්පව් නොකිරීම කුසල. පින්පව් නොකිරීම අකුසල්? නෑ නෑ වැරදුනා. පින්පව් නොකිරීම කුසල්, කිරීම අකුසල්. එහෙනම් පින්පව් නොකර ඉන්න අද ඉඳන් උත්සාහ කරන අද උත්සාහය. හරි. Good morning. Good morning. සුබෝදය කියලා. පින් කරනවද පින් නතර කරනවද? පින් කරනවද පින් නතර කරනවද? ආ? අර වාසකම්ම ගිනහන්න. ආ? පින් කරනවද නතර කරනවද? පව් කරනවද නතර කරනවද? සසර යනවද නතර වෙනවද? බුදිනවද සදහටම අවදි වෙනවද? සදහටම අවදි වෙන්න මේ කියලාද? බුදියන්න නෙවෙයි. මෙහෙම කතා කළාත් නිද යනවා නම් මම සාම්ප්‍රදායික විදිහට මෙහෙම කිව්වා නම් අම්බේ කට්ටිය ගොරෝ බුදියා. මට තිබ්බ ඉතින් රඟන්න ආපු ගමන්ම නේ. කොහොමද? මේ මොනවායි? ඇසෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. සමහර මෙහෙනින් හන්සලා මොකරන්නේ? එතන හොඳට ගොරෝ බුදියන්න පුළුවන්. එහෙම ධර්ම අවබෝධය වෙන්නේ බුදුහාමුදුරුව කියනවා මුලින්ම ආගිය තොරතුරු කතා කරන්න. සතර සාමිච්චි යෙදෙන. ඊට පස්සේ ධර්ම සාකච්ඡා කරන්න. සාකච්ඡාව තුළින් තමයි අර ධර්ම අවබෝධය. අපි ඒක තමයි මේ උදේවරේ චුට්ටක් තිය ආගිය තොරතුරු චුට්ටක් කතා කරන්න. ප්‍රවේශයක් අරගෙන ඕන දැන් තමයි ටිකක් දෙන්න හදන්න. අද ඉඳන් පින් අතර කරන්න කැමති අය අතිස්සන්. මං අහනවා අත පහක් දාගින්න එකකින් ඇයි කැමති නැත්ද නතර කරන්න? දෙන බැරි. ඇයි අකමැති? වැරදි කෙනෙක් වෙන්න කොහොමද? ඉතින් වැරදි වැඩ නතර කළානේ තින්. ඒ කියන්නේ පව් නතර කළානේ තින්. ඒ කියන්නේ වැරදි වැඩ කරන්නේ නැහැ. ඈ? නොකරපු වැරදි නොකර ඉන්නවා. මං කියන්නේ පිනුත් පවුත් දෙකම නතර කරනවා අත්තරන. එතකොට ඉවරයි. ක්‍රියාවක් දෙන්නේ. ඈ? ක්‍රියාවක් දෙන්නේ. ඒකෙම. කියන්නේ පව් කරන්නේ නැහැ, පින් කරන්නේ නැහැ. එතකොට ප්‍රතිඵල නැහැ. ඉතින් ඉපදෙන්නේ. ඉතින් ඒක නෙමෙයි උත්සාහ කරන්නේ. ඒක නෙවෙන්න ඕන. ඒක නෙකර ගන්න ඕන. ඒක බැරුව නෙමෙයි දඟලන්නේ. වහින්නර කොහමද සසරේ යන්න කැමති? සසරේ යන්න තමයි කැමති.
ගොඩක් අය කැමති සසරේ යන්න තමයි. ඒක කියන්නේ අවසන නිවන්ස බල දීලා. අවසන් අවසන් ඔක්කොම කරලා ඉවර වෙලා. ඔක්කොම කරලා ඉවර වෙලා. දැන්ම එපා. මොකද කියන්නේ ඉක්මනට කියන්න. පින් නතර කරන්න කැමතිද අකමැතිද? හා කුසල් කරනවා යනුම පින් නොකර සිටීමක් කියලා මං කිව්වේ. පව් නොකර සිටීමක්. පින් පව් දෙකම අකුසල් ඒ දෙක නොකිරීම කුසල්. ඒක තමයි නිවැරදිම විග්‍රහය. මොකද හැබැයි ඒ විග්‍රහය හරි වෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන අයිට විතරයි. සම්මුත ලෝකේ ඒක හරියන්නේ නැහැ. සම්මුත ලෝකේ පින කියන්නේ මහා උසස් දෙයක්. පව කියන්නේ පහත් දෙයක්. ඒතර කුසලය කියලා කියන්නේ පිනේ අංගයක්. නැ පින කියන්නේ කුසලයේ අංගයක් කියලා තමයි මේ පැහැදිලි කරන්නේ. ඒක සම්මුත දේශනා. පරමාර්ථ පැත්තට යනකොට පින අදාළම නැහැ. මොකද කියන්නේ? ඔය හිටියලු හාමුදුරු කෙනෙක් හිතවත්ත මනුස්සයෙක්ට මැණික්කාරයෙක්. මේ මැණික්කාරයාගේ නිවසට අවුරුදු ගාණක් යනවලු. දන්නවනේ මැණික්කාරයෝ කියන කවුද කියලා? දන්නවා. මැණික් අරගෙන කපලා ආභරණ හදන අය. නෙක්ලස් එහෙම හදන එයා තමයි. එයා තමයි මැණික්කාරය. මැණික්කාරයා ගෙදරට යනවලු හාමුදුරු කෙනෙක් කෑම ඉල්ලගෙන පිණ්ඩපාතේ අවුරුදු ගාණක් දවසක් මේ හාමුදුරුවන්ට ස්පෙෂල් දානයක් දෙන්න ඕනේ කියලා හිතලා මේ මිනිස්සයා මොකද කරන්නේ? මස් කපන. මොන කපනවද? මස්. කාට දෙන්නද? හාමුදුරුව මොන වගේ කෙනෙක්ද? රහතන් වහන්සේ. ඒ හාමුදුරුව කවුද? රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ රහතන් වහන්සේට මේ මිනිස්සයා දෙන්න හදන්නේ මොනවද? මස්. රහතන් වහන්සේ වළඳයිද? නෑ. නැති නිසා තමයි රහදන්නේ නේ. අවුරුදු 12ක් ආශ්‍රය කරන මිනිස්සු දන්නේ නැහැ මේ හාමුදුර මස් මාළු අනවද නැද්ද කියලා. අවුරුදු 12ක් ආශ්‍රය කරන මිනිස්සයා හාමුදුර මස් මාළු වළඳනවා කියලා දන්නවද නැද්ද? එහෙනම් මොකටද මස් හදන්නේ? එහෙනම් ඒ කියන්නේ හාමුදුර වළඳන්න කැමතිද නැද්ද? හාමුදුර පාත්‍රයට වැටෙන ඕන දෙයක් වළඳනවා. ඒක තමයි හාමුදුර කියන්නේ. අපි පාත්‍රයට මොනව දැම්මත් මිනිස්සු කන జాතියක් නම් වළඳනවා. කන්නද జాති වලින් දැන්නේ සමාජයට මේ සල්ලි කොලක් තියෙනවා පොඩි බෑග් ඇස්සේ. සමාජයට ඉන්දියාප්ප තියෙනවා රුපියල් 100 කොලයක් තියෙනවා පරිප්පු තියෙනවා ආයෙ දාලා තියෙනවා සම්බෝල තියෙනවා ආයෙට බනිස් ගෙඩියක් තියෙනවා බනිස් ගෙඩිය වලින් කිරි හොදිමක් කරලා තියෙනවා. නෑ මගේ පාත්‍රේ පමිතියක් ඉඳපාද ගියාම එහෙම වෙනවා. ඒතර මොකද කරන්නේ 100 කොලේ කන්නේ 100 කොලේ අරගෙන මෙහෙම ගසලා හොදලා වේලෙන්න දානවා. ඉතින් බනිස් ගෙඩියත් පාන් වල පොහර වතුර කිරි හොදේල පොගාගෙන නැත්තම් මොකද කරන්නේ? ඔක්කොම අරගෙන හාමුදුරු 3 දෙනාගේ මේවා අරගෙන 3-4 දෙනාගේ මේවා එක බාස්කට් එකකට දාලා ඔක්කොම අනනවා. හැන්දක් අරගෙන අනලා බෙදාගෙන කන පයි ඩ්‍රයිස්. අයියෝ කොම් කලවන්නේ. එතකොට මෙයාට මාළු කැල්ලක් වැඩියෙන් ගියා. මෙයාට මේ කරෝල ටිකක් වැඩියෙන් ගියා. මෙයාට මේ අපතෝල වැඩියෙන් ගියා. එහෙම එකක් ඔක්කොටම එක විදියට කරනවා. කොහොම තමයි රත්නපුරය අපි වැඩන්නේ? දැන් නම් එහෙම කරන්නේ නැහැ. දැන් ඉඳි පිටපත යනවා අඩුයි. මම වැඩසටහන් නිසා යන්න වෙන්නේ. ඒ එහෙම තමයි හාමුදුරුවනේ පාත්‍රයට වැටෙන ඕන එකක්. හැබැයි හාමුදුරුව අතවහනවා කියන්නේ ඒ මනුස්සයාට ඒක අසාධාරණයක්. ඒක අසාධාරණ. මම කියන්නේ හාමුදුරුව ලැබෙන ඕන දෙයක් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ ආහාරයක් නම්. ලැබෙන ඕන දෙයක් කියලා ගෑණියෙක් ගෙනත් දුන්නු පිළිගන්න ඕනේ. 50ක් ගෙනත් දුන්නු පිළිගන්න ඕනේ. ආහාරයක් නම් පිළිගන්න. වළඳන් නැත්නම් පස්සේ අයින් කරන්න. හරිද? මේක කියන්නේ හාමුදුරුවෝ ඩොගලන්ට කියනවා නේ. හරිද? මොකද මම මේ වයසේදී හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ වැඩනවා දැකලා මට ආස හිතුණා. මම ඉස්කෝලේ යනකොට මට අම්මා දුන්න සල්ලි වගේ එකතු කරන් හිටියා රුපියල් ඒ දවස්වල 15ද 20ද ගන්න. ඉතින් මං මේ හාමුදුරුවෝ දැකලා ටක් ගාලා යෝගට් එකක් ගත්තා. කඩෙන් ගිහින් යෝගට් එකක් අරගෙන මම දැන් හරි ආසයි. දුවගෙන ගියා හාමුදුරුව පිටිපස්සේ පූජා කරා. හාමුදුරුවන්ට දෙන්න හදනකොටම හාමුදුරුව අත ලැබුවා. මං හැබැයි කියලා ජෙලටින් තියෙනවා කිව්වා වගේ.
මම ඉතින් මොනව කරන්නේ හිත හදාගෙන අරන් ගියා. එදා මට ඉතින් අමුතු ෂොක් එකක් වැදුණා. මේ හඳුරු ගත්තනම් වළඳ ඉන්නක වෙනම කතාවක්. ගත්තනම් ඉවරයි. දැන් මට පින් කරගන්න චාන්ස් එක හැබැයි මම කියලා මල්ලිට දීලා සතුටු වුණා. හාමුදුරුවෝ වැළඳුවා කියලා හිතුවා. ඒක නිසා අපි ලැබෙන ඕන දෙයක් පිළිගන්න ඕනේ. වළඳනවා නැද්ද කියලා තමන් තීරණය කරන්න. පැහැදිලිද? දැන් හාමුදුරුවෝත් එහෙම තමයි. හාමුදුරුවෝ කියන්නේ එහෙම කට්ටිය. පැහැදිලිද? සමහර අය හාමුදුරුවන්ට මාළු හදන් එනවා. හදන් ඇවිල්ලා මේ බෙදන්නේ නැහැ. බෙදන්න බයයි. එක හදන් නොවෙන්න ඕනේ. එක හදාගෙන ආවම හොඳට බෙදන්න ඕනේ. පැහැදිලිද? දෙකෙන් එකක් කරන්න බෑ. ගෙනල්ලා බෙදන්න බය එන්න මෙහෙම උඩට උඩට ගාලා මාළු පැහැල්ලු භාගයක් අරගෙන චුට්ටක් දානවා. ලෝභේ ලෝභේ හිතේ හැදෙන මොකද්ද? ලෝභේ සහ බය. දාන බෙදෙන සංකල්ප වෙන එකක් කියව ගැන කතා කරන්න කියත් අපේ වෙලාව නැති වෙනවා. ඒ නිසා ඒව ඔක්කොම විචිත්ත වෙන්නේ මේ සිහිය භාවනාව හිතේ නැතිනම් ටක් ගාලා අකුසල මොකද වෙන්නේ? වැඩි කරන්න පටන් ගන්නවා. මම මේ පෙන්නන්නේ පින් කරනකොට සිද්ධ වෙන පව්. පින් කරනකොට සිද්ධ වෙන මොනවද? පව්. පින් කරනකොට පව්ත් සිද්ධ වෙනවා ඒ යටින්. ඒක වෙනම කතාවක්. දැන් මේ මැණික්කාරයා හාමුදුරන්ට දාන පිළියෙල කරනකොට ඔන්න සේවකයෙක් ගෙනල්ලා මැණික් කැටයක් දුන්නලු රජුරුන් සේවකේ. මේ රජුරුන්ට හදිසි උත්සවයකට ගන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා දුන්නලු විස්තරය කියලා. මේ මනුස්සයා මොකද කරේ? දානේ හදා දෙන්න අතරනේ ගත්තලු මැණික් කැටේ තිබ්බලු මේස උඩ ගියා. දැන් අතේ ලේ ගෑවිලා තිබෙන නිසා මැණිකෙත් ලේ ගෑවිලා. ගෙදර හිටිය ලිහිණියෙක්. ගිජු ලිහිණියයි. ගිජු ලිහිණියෙක් දෙලි කොස්වහලෙන්නේ මේ ලිහිණියා දැක්කා මැණික් කැටේ මස් කෑල්ලක් කියලා හිතුවා පියාඹලාවා ගිල්ලා. හාමුදුරු දැක්කා. මේ මනුස්සයා ඇවිල්ලා මැණික හොයනවා. හාමුදුරු දාන පිළිගන්න ලොකුම බල. මැණිකනේ ගිහින් අහන මැණිකේ මැණික දැක්කද? මැණික කිව්වා මැණික දැක්කේ නැහැ කියලා. ඊට පස්සේ හාමුදුරු ගාවට ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මැණික ගත්තද? නැහැ. මං ගත්තනේ. ඇත්ත කියන්න ගත්තද? හාමුදුරුව මම්මට මොකටද මැණික? මං ගත්තනේ. ඇත්ත කියන්න හාමුදුරුව විතරයි හිටියේ ගත්තද නැද්ද? නෑ මං ගත්තේ නෑ කිව්වා. කියපන් ගත්තද? මොනසේ දැන් දරුණු ගහන. ඒත් නෑ කිව්වාම ගෙනාවල අනුවක් හාමුදුරුන් ගොළුවට මෙහෙම දාලා ඔතන දෙපැත්ත රදිනවා දැන්. ඇත්ත ඇදහන කියපන් ගත්තා. කියපන් ගත්තා. මේ ඔක්කොම පුපුරන පට පට ගාලා මේ ඔක්කොම වටේට පුපුරන. පුපුරන ලේ වැක් කරනවා හාමුදුරුවන්ගේ. හාමුදුරුව ගත්තේ නෑ කියලා. ලිහිණිය ළඟට ආව ලේ බොන්න. මේ මිනිහයා පයින් ගැහුවා. ලිහිණිය වැටුණා. හාමුදුරු හන්න මැරෙලාද කියලා බලන්න. බලලා කියනවා මැරෙනවා කියලා. බඩ කපල බලන්න බඩ ඇතුලේ මිනිගැති කිව්වා. බලනකොට බඩ ඇතුලේ මිනිද තිබ්බා. අනේ හාමුදුරනේ ඇයි මට කිව්වේ නැත්තේ? මම ඔබන්සර කොච්චර වදයක් දුන්නද කියලා සමාවෙන්න. අපි ප්‍රාණඝාතයට අනුබල දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මේ හාමුදුරු වැඩියා ඔළුවේ අමාර වැඩි වෙලා අපවත් වුණා. පිරිණ මණ්ඩපය. මේ ලිහිණියා ඒ ගෙදර ගමන උන්නගේ කුසේ ඉපදුනා. ඒ ගෙදර මැණිකගේ කුසේ ඉපදුනා. මේ මිනිස්සු මැරිලා අපාය ගියා කියන කෙනා මැරිලා සුගතියට ගියා. බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. ගබ්බ මේ වේ උප්පංජිතේ නිරයම් පාපකම් විනෝ සග්ගං සුගති නොනන්ති පරිනිබ්බන්ති අනාසවා. කෙනෙක් පින්පව් තියෙන නිසා ගර්භාෂයට ආවා. ලිහිණියා පින් වැඩි කෙනා කොහෙටද ගියේ? සුගතියට ගියා. මැණිකේ පව් කරගත් එක්කෙනා අපායට ගියා. මැණික්කාරයා පරිනිබ්බන්ති අනාසවා පිරිනිවන් පෑවා. පින්පව් නොකරපු රහතන් වහන්සේ. ඔන්න ගති හතරක්. ගර්භාෂයට ආවා, උඩට ගියා, යටට ගියා, යනේන මන් නැති කරගත්තා. ඔබට ඕනේ මැණිකට වෙච්ච වැඩේ කරගන්නද? මැණිකාරයට වෙච්ච වැඩේ කරගන්නද? ලිහිණියට වෙච්ච වැඩේ කරගන්නද? හාමුදුරන්ට වෙච්ච වැඩේ කරගන්නද? හාමුදුරන්ට වෙච්ච වැඩේ කරගන්න කැමති අය තෝසන්. මත බහතල්. එහෙනම් පින්පව් අද ඉඳන් නතර කරන අය අතෝසන්. ඒන්නේ පුදුම පින් පෙරේදී උටික මෙච්චර කියලා පින් කරනවා කියන්නේ.
දැන් පින් වලට ආස කරනවා කියන්නේ ළමයින්ට ආස කරනවා. ළමයින්ට ආස කරනවා කියන්නේ ගෙවල් දොර වලට ආස කරනවා. ගෙවල් දොර වලට ආස කරනවා මා මහත්තයට ආස කරනවා. මහත්තයට ආස කරනවා ඇඳුම් පෙරදුම් වලට, කෑම බීම වලට. මේ ඔක්කොටම ආස කරනවා. ඇයි? පිනටනේ හම්බෙන්නේ. දැන් උපාසකම් මට මහත්තයෙක් හම්බුනේ පිනටද පවටද? පිනට. උපාසකම්මට දරුවෝ හම්බුනේ පිනටද පවටද? පිනට. දැන් බලන්නකෝ මට ඒ පින නෑනේ. ළමයි හදන්න පින්නේ, ප්‍රසාද බඳින්න පින්නේ නේ? එතන අපි දෙන්නගේ ඇත්තටම සතුට කව සතුටෙන් ඉන්නේ කවුද? අපිනේ. එහෙනම් පින් කරලා දුක් වෙලා පව් පින් නොකර සතුට වෙයි. ඉවරයිද නේද? අපි වගේ හිටියන පින් කරන්න කියලා කරගන්න ඒවා වෙන්නේ. දැන් මහත්තයා මට කිව්වා දැන් පින් නොකර ඉන්නවා කියලා. මහත්තයාගෙන් මම අහනවා කොහොමද නොකර ඉන්නේ? මේක තමයි ප්‍රශ්න. කොහොමද නොකර ඉන්නේ? කොහොමද නොකර ඉන්නේ? ඒක තමයි. කොහොමද නොකර ඉන්නේ? කියන්න විස්තර. නොකර ඉන්න ක්‍රමය. නෑ 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 මම විස්තර කරලා හරියන්නේ නෑ. මහත්ක විස්තර කරන්නේ. මහත්යේ ක්‍රමය කියන්නේ. කිව්වට කරන්න බෑ. කරන්න බෑ නෑ මට අවබෝධය තාම නෑ. ඒ නිසා මම විදිහට අවබෝධය නෑ මං අහන. පින් කරනවා කියපු කට්ටියක් හිටියා, නොකරනවා කියපු කට්ටියක් හිටියා. නතර කරනවා. දැන් නතර කරන ගෲප් එකේ ඉන්නේ මහත්තයා වැඩනේ. කොහොමද නතර කරන්න හිතන් ඉන්නේ කියලා මම අහන්නේ. නතර කරන්න ඕනේ කියලා තේරුණාට ක්‍රමේ තාම තේරෙන්නේ නැහැ. දසකුසල් වලින් ගැලකුණාම වෙන්නේ පවෙන් ගැලවෙනවා විතරයි. පිනෙන් ගැලවෙනවා. කොහොමද පිනෙන් ගැලවෙන්නේ? දස කුසල කියන්නේ අකුසලෙන් ගැලවීම. ඒක විරතිය පමණයි, සමෝදානයි. පින් නොකර ඉන්න කොහොමද? ආසාව. භාවනා කියලා මොනවද කරන්නේ? නැත්නම් පියලි. මොකද නැති කර ගන්න ඕනේ? මං අහන්නේ පින් නොකර ඉන්න කොහොමද කියලා. පින් පින් ලෝභ ගැන නෙවෙයි අහන් පින්. මොඩකම නෙවෙයි පින්. පින් නතර කරන්න කොහොමද? දැන් පව් නතර කරන්නේ කොහොමද? පව් නොකර ඉන්න. පින් නතර කරන්නේ කොහොමද? පින් නොකරනවා කියන මොනවද නොකර ඉන්නේ කියලා අහන්න. සතුන් මැරීම යනු පව්. නොකර සිටීම හරි. හරි. පව නෙමෙයි අහන්නේ. පින් නොකර ඉන්න කොහොමද? දැන් පව් කියන අංශය හරිනේ. සත්තු මැරීම, හොරගම් කිරීම, කාමයේ වරුදු වැදිනේ පව්. ඒව නොකර හිටියා. අන්න පවෙන් ගැලවුණා. අහා දැන් දාන් දෙන එක නවත්තන්න දෙන්නේ මලකෙලිය. අපි කොහොමද කන්නේ? කාලාමාරයි. කන්න හම්බෙන්නේ. උපාසකම්ම ක්‍රමේ හරියන්නේ නැහැ අම්මේ. අපිට මොකක් හරි කරගන්න ඕනේ ඊළඟට. අපිට ඔක්කොම නවත්තලා ජොබ් එකක් කරන්න වෙනවා. කන්න හම්බ කරගන්න. පෞතිය පින්වත් කාටවත් නොකර ඉන්න බෑ. කිසි කෙනෙකුට පව් පින් නතර කරන්න ඔන්න ඔතන නතර වෙච්ච සමහර අය ඉන්නවා, විශේෂයෙන් ගිහි බණ කියන අය. සමහර අය හැමෝම නෙවෙයි. ඒ අය කියනවා පින් කරන්නත් එපා, පව් කරන්නත් එපා. එතකොට පන්සල් යන්නත් ඕනේ නැහැ. මල් පූජ කරන්න ඕනේ නැහැ. ඔය මොනවත් ඕනේ නැහැ කියලා එතනින් නතර වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ පටිච්ච සමුප්පාදේ මුලට ගිහිල්ලා නැහැ. මගෙන් නතර වෙලා. පැහැදිලි. බුදුහාමුදුරු කියන්නේ නිවැරදි වූ මුල අල්ලගන්න.
මැදෙන් අල්ලගත්තොත් සර්පයා දෂ්ට කරනවා. මුලෙන් අල්ලගන්න, ඔළුවෙන් අල්ලගන්න. සර්පයාගේ කොහෙන්ද අල්ලන්නේ? ඔළුවෙන්. නැට්ටෙන් ඇල්ලුවොත්? එහෙම හැරිලා චවස් දාලා කන්න නේ. බඩෙන් ඇල්ලුවොත්? ආයෙත් කන්න. කොහෙන්ද අල්ලන්නේ? ඔළුවෙන් අල්ලගන්න. එහෙනම් පින්පව් නතර කරන්න බෑ. කුමක්ද එහෙනම් කළ යුතු? පින පවටත් හේතුවක් ඇත. ඒ හේතුව නතර කරන්න. එවිට පින් සිද්ධ වන්නේ නැත, පව් සිද්ධ වන්නේ නැත. මේ ලෝකේ සාධාරණද අසාධාරණද? අසාධාරණ. යුක්තියද අයුක්තියද දේ? අයුක්තියයි අසාධාරණයමයි තියෙන්නේ. ඇයි මං එහෙම කියන්නේ? පිරින්ද වච්ච මහරහතන්. අපි යම් කෙනෙක්ට කුණුහරුප කියලා බැන්නොත් අපිට පව සිද්ධ වෙනවද පින් සිද්ධ වෙනවද? පවනේ. පිරින්ද වච්ච රහතන් වහන්සේ කොයි වෙලාවෙත් කටහැරියක් ගියා කටහැරියක් කියන්නේ කුණුහරුපයක්. වසලයා කියලා කතා කරන්නේ මිනිසුන්ට මහා දරුණු විදිහට කතා කරන්නේ. දවසක් මිනිස්සෙක් තල අරන් එනවලු. තල අරන් එනකොට පිරින්ද වච්ච හාමුදුරු අහනවා, "ඈ බොල වසලයා, ඔකේ මොනවද තියෙන්නේ?" දොර පිළිඳව ජහමුරු බලු මට වසලයක් මේ අර මිනිස්සේ බලු මට වසලයක් ගියා මාරහාඳුරු කෙනෙක් නේ හොඳවෙන් කියන්න ඕන නේ මී පිටි තියෙන කිව්වා තලා එතකොට කිව්වා එසේම වේවා කියලා රහම ගිහින් බලනකොට මී පිටි වෙලා මේ මිනිස්සයා දෙලොරක් තුනා ආයි ෂෝට් කට් එකකින් ගියා මේ හාමුදුරු හම්බෙන්න අනේ හාමුදුරුනි කියනකොටම ඈ බල වසලෙනා මොනවද ඔක තියෙන්නේ තල කිව්වා ආයිසීම වේවා කියාගෙන ගියා තල වැලා. මේ හාමුදුරුවෝ අච්චර කුඩු හරප කියලා දැනලා පව සිද්ධ වුණාද? නැහැ. මානේ අසාධාරණයි. අපි බැන්නොත් පව් රහතන් වහන්සේලාට පව් නෑ. අසාධාරණ ලෝකයක්. දැන් අපි කාට හරි කාගේ හරි ගියක් එහෙම කඩලා දැම්මු. පවද පින්ද? පව් නේ. දවස සක්‍රදේව බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා දිවි ලෝක ගිහිල්ලා ඔන්න පැලස් එකක් හදනවා. දිව්‍ය මාලිගා. මුගලන් හාමුදුරුවෝ දවසක් දිවි ලෝක යන ගමන් මේ සක්‍රිය භාවනා කරනවා කියලා බලන්න ගියා. යනකොට හොෝගාලේ වැඩලු කර්මාන්ත ශාලාවක්. උතර සක්‍රිය ගාවට ගියා විතර ඔබවහන්සේ වැඩිනද? එන්න මගේ අලුත් මාලිගාව පෙන්වන්න කියලා ඔන්න එක්කන් යනවා. අර බලන්න අර ස්විමින් පූල් එක, අර ෆ්‍රිජ් එක අලුතෙන් ගත්ත, අර මේ දම් රූම් එක, අර අලුත් වාහන, ලැම්බෝගිනි, අර අර සේවකයෙක් කිය පෙන්වන්න පටන් ගත්තා. මුගලන් හාමුදුරුවෝ බැලුවා මේ මිනිස්සයා මේ දෙයියා කොච්චර බණ ඇහුවා හැදිලා නැහැ. හොඳ දෙයක් කරන්න ඕන ගියා. කකුල උස්සලා මහපට ඇඟිල්ලෙන් ගැහුවල පොළොවට. අර මහා ප්‍රාසාදය බිමට සමතලා වුණා. සංඝරදෙයෝ ඒක දිහා බලන් හිටලා සත්‍ය අවබෝධය කළා. ඒ හාමුදුරුවන්ට පව සිද්ධ වුණාද? අනුන්ගේ ගෙවල් කඩලා පවුනේ. අපි අනුන්ගේ ගයක් නෙමෙයි තමන්ගේ කැඩුවා පවසිද්ධ. ඇයි? දැන් අපි කාට හරි සැලකුවොත් උදව් කරොත් පින්ද පවුද? පින්. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පුතිගත්ති සාමුදුරුවන්ට අතිම්ම වටෙන් කළා, අතිම්ම සැලකුවා, පිරිසිදු කළා. බුදුහාමුදුරුවන්ට පින්ද නෑ. බුදුහාමුදුරුවන්ට පින් නෑ. පින් සිද්ධ වෙන්නේ නැහැ. ඕනේ නැහැ නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි කරා නම් අපිට පින් සිද්ධ වෙනවා. දැන් මම ඇතුළට එනකොට ඕගොල්ලෝ නැගිට්ටා. පින්ද පවුද? පින්. වැන්දා පින්ද පවුද? පින්. දැන් පින් සිද්ධ වෙනවා නම් අපි හැරුණත්. හැරුණත් පව සිද්ධ වෙනවා. අපි පින් කරන්නේත් නැහැ. පව කරන්නේත් නැහැ. අපිට පින් සිද්ධ වෙනවා. අපිට පව සිද්ධ වෙනවා. පින් පව කරන්නේ නැහැ, සිද්ධ වෙනවා පමණයි. සිද්ධ වෙන්නේ කුමක් නිසාද? හේතුවක් ඇති නිසා. මොකක් නිසාද? පින්නට පවට හේතුවක් තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද පින්නට පවට හේතුව? කර්මය තමයි කර්මයට හේතුව. චේතනාව නැත්තම් අපිට මොකක්වත් කරන්න බැහැ. රහතන් වහන්සේට චේතනාවක් තියෙනවා. බුදුහාමුදුරන්ට චේතනාවක් තියෙනවා. චේතනාවක් තිබ්බට ඉතින් කර්ම සිද්ධ වෙන්නේ නැහැ. උපාසකම්ම කියපේක තමයි.
ඊට ඉස්සෙල්ලා කිව්ව ඕන වෙලාවට කියන දන්නේ උත්තරේ. වැරදි වෙලාවට උත්තරේ කියන හරි වෙලාවට මෙර වැර වෙන උත්තරයක් කියන. ඒ කියන්නේ අවබෝධයෙන් නෙවෙයි කියලා දෙයි. අපි කාගේ හරි දෙයක් හොරගම් කරන්නේ සාමාන්‍ය ආසාව. අපි කාම මිත්‍යාචාරය කරන්නේ ආසාව. අර ආසාවට ලොකලද ඔකේ මම නෙවෙයි. තමයි කියන්නේ. ඇයි සුරා පානය කරන්නේ ආසාව. ඇයි බොරු කියන්නේ ආසාව. නේ ඔක්කොම කරන්නේ ඇයි තරහටත් බැරිද කරන්නේ? තරහට බොන්න බැරිද? තරහට බීල නැද්ද මහත්තයා? තරහට බීලනේ? තරහට බීලනේ? නෑ. තරහට බීලනේ? තරහ ආපු වෙලාවක ප්‍රශ්න වැඩි වෙච්ච වෙලාවක බීලනේ? බොන්නේ? පොදු මිනිස්සු බොන්නේ නැහැ. මිනිස්සු නම් පිරිමින් නම් බොන්නේ බෑ අයියෝ. බොන්නේ නැති පිරිමින්. එහෙම සමහර ඉන්නවනේ පරණ බීලා දැන් ඇති වෙච්ච එහෙමත් ඉන්නවා. අපි ජීවිනා ඒක හොඳයි. ඔය මහතර බීලා නැහැ. බීලා තරහට බීලා නැහැ. ආසාවට බීලා දෙනවා. සමහර මිනිස්සු ආසාවට බොනවා. අද වෙඩින් එක අද ආර මගේ පුතාගේ උපන්දිනේ මම බොන්නවා. අද නම් හිත සෞතු දවසක්. අද නම් හරියන්නේ බොන්න ඕනේ. අද මම කම්මැලි දවසක් බොන්න අද මොකක්වත් නැහැ නේද? ඔන්න මේ කමනේ බොන්න ඕනේ. මොනවා හරි හදාගෙන බොන්න ඕනේ. තරහටත් බොන්න. සතුටටත් බොන්න. කම්මැලි කමටත් බොන්න. නිකන් ඉන්න බැරුවටත් පුරුද්දටත් බොන්න. කොහොම හරි බොන එක බොරවමයි නොබොන එක බොන්නේ නැහැමයි. නේද? බොරු කියන්නේ සමහර ලාට තරහට. සතු මරන්නේ තරහට. හොරගම් කරන්නේ කාමීත්‍යාචාරය කරන්නේ ඒ තරහට වරකම් කරන්නේ දනුගේ දෙයක් ඊරිසියාවට තරහට තමන්ගේ නෝනාත් එක තරහට වෙන නෝනා කෙනෙක් කියන්නේ නැද්ද? යනවා. තමන්ගේ නෝනාත් එක තියෙන තරහට වෙන නෝනා කෙනෙක් කියනවා. තමන්ගේ මහත්යත් එක තියෙන තරහට වෙන මහත්යෙක් කියනවා. තරහට කාමීත්‍යාචාරය කරන අය නැද්ද? ඉන්නවා. ඉන්නවා. දැන් අපිට ඕගොල්ලන්ට ආව නැතුණාට ආරංචි අපිට ඕවා ඔක්කොම කියන මිනිස්සු ඇවිල්ලා. අය හාමුදුරුවන්ට එක්ක කවුන්සලින් කරනවා. ඒ කියන්නේ හිත ප්‍රශ්න ආවම හදා ගන්නවා. ඔය එතකොට ඇවිල්ලා කියනවා අනේ මට මෙහෙම වුණා නේ මෙහෙම වුණා නේ මෙහෙම වුණා අපි පෞද්ගල අපි කාටවත් කියන්නේ නැහැ. අරයට අර වුණා මෙයාට මෙහෙම වුණා කියලා අපි කාටවත් කියන්නේ නැහැ. මේ අපි දන්නවද මිනිස්සුන්ගේ හැටි. මෙහෙම තමයි කියලා. සමහර අය ඉන්නවා 6 දිනක් 7 දිනක් විතර ඉනෝ මේ ගෑස් බැඳලා නැහැ. ලිවින් ටුගෙදර්. දැන් එහෙම නේ කියන්නේ. They live in together. එක දවසක් මෙයාගේ ගෙදර ඉන්නවා අනිත් දවස් කරේ. දවස් 6ට 6 දෙනෙක් ඉන්නවා. 7 වෙනිදා තියෙන උනත් එක්ක. නොන දියෝස් වෙලා. එයාත් එක්ක ගිහින් ඉන්නවා. 7 වෙනිදා ළමයි බලන්න යන්න එපා. එතන ඉන්න එයාත් එක්ක ඒ ගෙදර ඉන්නවා. අනිත් දවස් ටිකේම අර 6 දෙනෙක් එක්ක ඉන්නවා. ඔව් ඒක අනිත් එක්ක නා එන්න අවුරුදු ගාණක් යනවා ඇති. වෙන්නේ. ඔංගතු දිලාක් ඉන්නවා. නෑ ඒක එහෙම වෙන්න එපා. දැන් පිරිමි කීයද බලන්න පිරිමි 3-4 දෙනායිනේ ගෑනු ගොඩයි ඉන්නේ දිවි ලෝකියත් ඒකනේ එක පිරිමින්ට ගෑනු ගොඩයි ඒක තමයි ඒක දැන් මෙතනත් ගෑනු වැඩි පිරිමිහට දැන් මේ පිරිමි ටිකයි ගෑනු ටික ඔක්කොම දිවි ලෝකියෝ එක මිනිහට පිරි ගෑනු 3-4 දෙනෙක් ගන්න වෙනවා ඒක තමයි ඇති හරි මම්මම හදපුවා නෙවෙයි මේ එක ලෝකෙට හරි. අර නිදාගෙන ඉන්නයි නැගිටලා අහන ඔකට දික්තර. බණ කියනව නම් හොඳයි. ඕම දු බයක් කර මොකක් කර මගුලක් කියනවා නම්. හොඳට කතා කර. මේ මිනිස්සු බණ අහනවට වඩා කැමති අනුගේ ඕප දු පරවමේ වහන්නේ. හරි. දැන් අපි පිම්පව් දෙකෙන් පවට හේතු ආශාව කියන තේරුම් ගන්න ආසාව සහ තරහ මං අහන්නේ පින් කරන්නේ අපි කුමක් නිසාද ආසාව නිසා පැහැදිලි පස්සම ඉස්සෙල්ල කිව්වා දැන් සමහර අය පිච්චමල් පූජාවට එහෙම ගිහිල්ලා විදද කියලා අනේ ආසාවේ නරුවා හරි ආසයි දඹදෙව ගිහිල්ලා එහෙම ඇවිල් හරි ආසයි මං කියන්නේ යන්න එපා කියලා නෙමෙයි යන්න හැබැයි මිනිස්සු ආසාවට කරන්නේ
පින් කරන්නේ ඇයි? ආසාවට සැප ලබන්න තියෙන ආසාව. දැන් පින් වාක්‍ය කියනකොට එහෙම හම්දුරු අම්බෝ සමාරු උපාසක ගම්මලේ කට කණේ කන සාත්තුවේ. දැන් චන්දා පද මාසමනාස ජාතා කියනකොට අම්බෝ දිව්‍ය ලෝක සදිව්‍ය ලෝකයන් සැප කෙලවරනේ. දැසිකන රෝජ වර රෝජ පෝසත මණ්ඩාලා ආදී චක්‍රවර්ති නරසේනාධිපතින්ට වගේ ඔක්කොම ලැබිලා මේ විශාඛා වගේ ළමයිලු හදන්න හම්බෙලා. ඒකට අම්බෝ තියෙන සතුට. අපායන්නේ නැහැ ළමයි හදන්න පුළුවන්. අපායන්නේ නැහැ ළමයි හදන්න පුළුවන්. ඊට පස්සේ අවසනේ නෑ නෑ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය ඉබදා උන්වහන්සේලාත් කරන්න ඕනේ ඔක්කොම කරලා අවසානයේ නිතමංගල පරම සුන්දර සාන්තික ප්‍රණිත පුරවරක රාජ රාම රණියෝ නිසන සේම ලැබේ වාගෙන ඔන්න සා. ඒ කිව්වේ අර නිවන් දැකීමර නෙවෙයි. අර එතකම් කරන ඒවා ටිකට. එතකම් අර කරන ඒවා ටිකට තමයි සාතු කිව්වේ. නිවන්ට නෙවෙයි. මිනිස්සු පින් කරන්නේ ආසාවෙන් පව කරන්නේ ආසාවෙන්. බුදුහාමුදුරෝ කියනවා පින් පව නතර කරන්න යන්න එපා. පව නතර කරන්නත් යන්න ඕනේ. පැහැද? සිල් රකින්න යන්න ඕනේ. රකින්න ඕනේ. දැන් මම කියනවා සිල් රකින්න එපා කියලා. සිල් රැකෙන්න ආරින්න. ඔටෝ ඔටෝ රැකෙන්නේ කොහොමද? ඔබේ සිත හදාගන්න. දවසක් ආඳුරු කෙනෙක් සිවුරු වැටලා යන ලැස්තුනා. බුදුහාමුදුරහන් ඇයි? බුදුහාමුදුරෙන් ගන්න. 227ක් ශික්ෂාපද. රකින්න තියා මතක තියාගන්න ඕනේ. 227ක්. පහක් හයක් නෙවෙයි. 100ක් නෙවෙයි. 227යි. ඇත්තනම ගණන් හදුවොත් 9058 කෙල කෝටි. නේ? කෝටි 950 ගානක්. කෝටි. කෝටියක් සංවරසිත කෝටිය නෙමෙයි කෝටි 9000 ගානක්. ශික්ෂා පද වශයෙන් 227යි. මේ හැමෝගෙම මට නම් නෑ. මට 500 හොඳයි මං ගෙදර යනවා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරගෙනම එකක් රකින්න පුළුවන්. එකක් නම් ඉතින් 227ක් නේ. බැරි එකක් නම් කොහොම හරි කරලා රැක ගන්න. එහෙනම් ඔක්කොම අතහැරලා හිත රැක ගන්න. ඔක්කොම අතහැරලා මොකක් රකින්න කිව්වද? එහෙනම් මේ සියල්ල කුමක් සඳහාද? හිත රැකීම සඳහා. අපි මොකද කරන්නේ? මේ ඔක්කොම අතහැරලා හිත රැකීම. එතකොට මේ ඔක්කොම මොකද වෙන්නේ? ඕගොල්ලෝ මෙච්චර අවුරුදු ගානක් සිල් සමාදන් වුණා. මෙච්චර අවුරුදු ගානක් මේ අටසිල් සමාදන් වුණා. නමුත් හික්මීමක් නැහැ. තමාර විනාඩි 10ට ගියපු ටිකට මෙතන මම දැක්කනේ හික්මීම දවල් දාන. හික්මීමක් නැහැ. ඇයි? හිත හදාගෙන නැති නිසා. හිත හදාගෙන මදි නිසා. නැතම නෙවෙයි. මාදි 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 හිත හදාගත්තත් වැඩි එහෙම නැහැ. ආශාව තරහ නිසා තමයි පින්පව් රැස් වෙන්නේ. පින්පව් රැස් වෙන නිසා තමයි උපතක් නිර්මාණය වෙන්නේ. උපතක් නිර්මාණය වෙන නිසා තමයි දුක හැදිලා තියෙන්නේ. දුක් විඳින්න වෙලා තියෙන්නේ. එහෙනම් දුකට හේතුව උපතයි. ඔබට හේතුව පින්පව්. පින්පව් වලට හේතුව ආශාව තරහ. මොකද හේතුව? ආශාව තරහ. ආශාව තරහ නතර කරගන්න නම් තමන් ගාව තියෙන්න ඕනි. තියෙන අය දෝස්සන් ආශාව තරහ. ආශාව තරහ තියෙන අය දෝස්සන් අද මාතදාගෙන ආශාව තරහ නැති අය දෝස්සන්. අමේ හාමුදුරනේ කිසිම ආසාවක් නැහැ මගේ හිතේ. එහෙම කියන අය තෝස්ස. සමහර අය ඉන්නවද? ආසාව නැති අය තෝස්ස. ඔක්කොටම ආසාවක් තියෙනවා. සමහර අය නාකි වෙනකොට හිතනවා ආසාව නැති වෙනවා කියලා. අපි තමයි දන්නේ නාකියගේ තමයි වැඩිපුරම ආසාව තියෙන්නේ. ආසාව නැහැ නෙවෙයි අත්‍තරම ආස කරගන්න හැකියාවක් නැහැ ශක්තියක් නැහැ. හරි ඉස්සර වගේ හැර බේන්නේ නැහැ. ඉස්සර වගේ කන් ඇහෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? පරණේ මතක් කර කර ඉන්නවා අම්මා. හා හරි. මෙහෙමයි. අරේ ගියා, මෙහෙ ගියා, මෙහෙමයි. දමදේව ගියා, ඉන්දියාවේ ගියා. ඒ පරණේ මතක් කර කර සතුට වෙනවා. ඒගොල්ලෝ වින්දනය කරන්නේ කොහෙන්ද? ඇහෙන් කනේ නෙවෙයි. මනසින්. ඒක තමයි ආසාව වැඩිමයි කියන්නේ. අර සින්දුවේ තියෙන යටලේ යන්නාරි ලතා මල් තුති. වයිසේ මනසෙන් නිදාගෙන ඉන්නවලු. යටලී යෝති. යටලී යන්නාරි ලතා මහපොතන එක සිද්ධාර්ථටත් දුෂ්කර ක්‍රියා කරනකොට බුදු වෙන්න ඉස්සෙල්ලා මොනවද?
මාරදුවරු කවද මාරදුවරු ඇත්තරම කවුද දන්නව දාහරි යසෝදනා යසෝදනා ඒ වගේ ප්‍රජාපති ඒ වගේම රාහුල සුද්ධෝදන පැහැදිලිද යාලෝ පරණ ගියපුවා කාපුවා බීපුවා නාට්‍ය අංගනාව නටපුවා දැකපුවා මතක් වෙන්න පටන් ගත්තා අන්න මාරයා තනහර දෙනවාගේ වේලට යසෝදරත් එක අවුරුදු ගානක ප්‍රේමයක් නිකම් ප්‍රේමයක් නෙවෙයි නේද කල්ප ගානක ප්‍රේමයක් බුදුහාඳුරු කියන බෝසත්ත්ව කියන බුදුහාඳුරන් කියන බෝසත්ත්ව කාලේ මම රාහුල ප්‍රතිච්ඡ දවසේ මගේ සිරියහනට එක අඩියක් තියලා මම රාහුල දිහා බැලුවා ඒ අඩිය ආපහු පස්සට ගත්තේ මහා මේරු පර්වතයේ උස්සලා පස්සට තිබ්බටත් වඩා අමාරු වෙන්නේ ඒ කියන්නේ තමන්ගේ ළමයා ඉපදිච්ච දවසේ රෑ ළමයාත් නොබලා ළමයාත් අතට නොගෙන පිටිපස්සට සදාකාලයට මත්තරලා යන්නේ අඩිය පිටිපස්සට ගන්න එච්චරටම අමාරු නා කාටද අච්චර පෙරම් පුරපු බෝධිසත්වයන්ට එහෙම එකේ මේ මිනිස්සු කොහොමද ඕක කරගන්නේ ලේසි නෑ ලේසි නෑ හැබැයි අමාරුත් සිද්ධාර්ථට තනියෙන් කරන්න තිබෙන සාමාරු අපිට දැන් කරලා ඔක්කොම කරලා දීලා තියෙනවා නේ අපිට මොකද කරන්නේ අවබෝධ කරගන්න විතරයි අහලා ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න තියෙන්නේ ඒක කරගන්න නැත්නම් අවසනම් හරි ආසාව තියෙනවා කිව්වනේ ඔකට තියෙනවා උනාට හාමුදුරුවනේ නැති කරගන්න පුළුවන් කියන අදෝස තියෙනවා උනාට කමන්නේ නැති කරගන්න පුළුවන් කියන අදෝස නැහැ පෙරේතකම නතර කරගන්න පුළුවන් අයත උස්ස. අයියාට අග්ගල රටතර කින් නතර කරන් එන්න බුදු. ශනිකව බෑ. ශනිකවනේ දීර්ඝ කාලීනව හරි පුළුවන්. ඒක තමයි උත්සාහය. චුවර දිවරම වෙයි කියලා. මෙතෙක් අපි හැම කෙනෙක්ගේ බලාපොරොත්තුන් අපි ආම්බ්‍රයිලා දේ. මං අහන්නේ දැන් දන්නවද කියලා ක්‍රම. සම්පූර්ණයෙන් සර්ව සම්පූර්ණ. සර්ව සම්පූර්ණ දන්නවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආසාව නැති කරන්න බෑ. බෑ. ආසාව යන ප්‍රතිඵලය. ප්‍රතිඵලය නතර කරන්න බෑ. අපි නතර කරන්න පුළුවන් ප්‍රතිඵලයට හේතුව. ආසාවටත් හේතුවක්. ඉවරයක් නෑ මේ හේතු. නැද්ද? ඒකනේ හේතුඵල ධර්මයක් කියන්නේ. කොහොමද බුලත් ටික? අරන් ගියා. මට එක බුලත් කොලයක් දෙන්න. එහෙනම් තමයි. ඕන්නේ ඕන්නේ. හරි හරි. මට කොලයක් දෙන්න කවුද? පොඩි උපමාවක් කිය. නිදාගත්තත් එහෙම හම්බෙනවා දැන් දෙන්න තුන්දෙනෙක් ඒත් නෙදි. අන්ද එළංගෝ වෙන්නකෝ මෙහෙම ගෙලත් නැති කියන්නේ ආයු පාසකම්මා සක්‍රයාවත් බණ කිව්වත් බුදිනවා ඒ සක්‍රයවත් මේ විදියට බණ කියන්නේ නැහැ බැහැද දැන් මේ විදියට බණ කිව්වොත් බණ මහන්න වෙනවද දැකලා දෙනවද මේ විදියට බණ කියන නෑනේ මේ විදියට බණ කියන්නේ නැහැ නේද කොළ දෙකම දැන් මේ පේනවද බුලත් කොලේ? හිතන්න මේක රුපියල් 5000 කොලයක් කියලා. කී කොලයක්ද? 5000 කොලයක්. මේක මොන පාටද? කොළ පාටද 5000? මොන පාටද? කහ පාට. දැන් 5000ක් කියලා හිතන්නේ කොහොමද හිතා ගන්න? 5000 කියලා. 5000 දැකලා තියෙනවද? තියෙනවද? දැකලා තියෙනවද? නෑ. අයියෝ 5000 පෙන්නේ නෑ. ලංකාවේ සල්ලි ටිකවත් වෙන්නේ නෑ අයියෝ නේ පිට රටේ ඒවා අයියෝ පිට රටේ මේ ඉන්නවා ඊට පස්සේ 5000 වන පාටක් දන්නවද කහ පාටයි ඇත්ත ඕගොල්ලන්ගේ රටේ පාට පාට ඒවත් තියෙනවා ඔව් හරි කහ පාටයි දැන් මේ 5000 වටිනවද නැද්ද වටිනවා වටිනවා
මොකද හිතෙන්නේ? නෑ නෑ 5000 ඉරනකොට මොකද හිතෙන්නේ? ඇත්ත 5000ක් නං අපරාධේ. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? ඇයි හිතෙන්නේ? මේක රාස කළ වැඩ නෑ නේ ඕගොල්ලොන්ට වෙන්නේ. ඇයි ඒකට හේතුවක් තියෙනවා? වටිනා. මොකද හේතුව? වටිනා. 5000 වටිනවද නැද්ද? දැන් මම මේ චූටි දෝගාවට ඇවිල්ලා රුපියල් 5000 කොළයකයි අයිස්ක්‍රීම් එකකුයි දෙනවා. මොකද දාගන්න? 5000ද ගන්න අයිස්ක්‍රීම් එකද? 5000. ඒ කියන්නේ එයාත් වැඩේ හරි. එයාටත් වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. අම්මා දීලා කුණු ටික. හරියටම. තව චූටි ළමයෙක්ට ගිහිල්ලා මීට වඩා පොඩි මපෙක්ට 5000කයි අයිස්ක්‍රීම් එකක් දුන්නා මොකක්ද නේ? අයිස්ක්‍රීම්. ඇයි? දන්නේ නැහැ නෙවෙයි. එයාට වටින්නේ 5000 ගන්න බෑ අයිස්ක්‍රීම් එක. එයා වටිනාකම තීරණය කරන නිර්ණායකයා අපිට වඩා වෙනස්. අඩු නෑ වෙනස්. ඕගොල්ලොන්ට 5000 අයිස්ක්‍රීම් එකයි දුන්නා. දුන්නොත් ගන්නෙත් එකවදනේ? නැද්ද? දවසක් මම ගාලු කොටු යනවා. දැන් මේ දේවරුපුර වල ගාලු කොටු යනකොට අවු වැටෙනකොට මේක දිලිසෙනවා මේ චූල්. යන. කහපාට හවස රෝග යනකොට මම සුද්දෝ ටිකක් ආව හොෝ ගාල වට කරගෙන ෆොටෝ ගන්නවා. දැකලා නැහැ. ෆොටෝ අරගෙන රුපියල් 5000 දීලා ගියා. මම අර ගත්තා. ඉන් දුන්නොත් ගන්නවද නැද්ද? ගන්නවා. නැහැ. ඇයි ගන්නේ? වටින නිසා. මොකක් නිසාද? වටින නිසා. ඒ චූටි බබෙක්ට ගිහින් දුන්නු? එයාට අයිස්ක්‍රීම් වටි. අපි කාන්තාරේක අතරමං වෙලා කන්නත් නැහැ බොන්නත් නැහැ මොකක්වත් නැති වෙලාවක. අපිට අයිස්ක්‍රීම් එකකුයි 5000කුයි දෙන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට වටිනාකම මොකද උනේ? ඒ වෙලාවේ අවශ්‍යතාවය බඩගින්න තිබහ. ඒකට ගැලපෙන්නේ 5000 නෙවෙයි. එහෙනම් වටිනාකම ඒ දෙය තුළද තියෙන්නේ අපේ හිත තුළද? පිළිති තියෙන්නේ. වටිනාකම මේ කිසිවක නැත. නැත්තේ ඇත්තේ ඔබේ හිතේ. වටිනාකම අපි හදාගන්න එක. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ සංකප්ප රාගහ පුරිසස්ස කාමහ. මිනිසුන්ගේ කාමය සංකල්පය. මොකද? සංකල්පය. දැන් මේ මහත්ය පිරිමේ කෙනෙක්ද? මෙයාගේ මූලික ස්වභාවය පිරිමි නිසා මෙයා වැඩි කැමැත්තක් දක්වන්නේ කාටද? කාන්තාවට. මේ උපාසකම්ම කාන්තාවක් නිසා මේ උපාසකම්මගේ වැඩි කැමැත්තක් ඇත්තේ පිරිමිට. මේ දෙන්නා ලබන භවයේ මාරු වෙනවා. මෙයා කාන්තාවක් වෙනවා. මෙයා පිරිමි. නෑ නෑ අපිට මරුණා කියලා මොකක් හරි එකක් නිසා. එතකොට මේ උපාසකම්මා පිරිමියෙක් වෙලා නිසා එයා ආස කරන්නේ කාටද? ගැහැණුන්ට. මේ ආස කරන්නේ? ඉස්සෙල්ලා කාන්තාවකට ආස කළා, දැන් පිරිමියෙක්ට ආස කළා. ඇයි? සංකල්ප වෙනස් වුණා. දැන් මම පිරිමි ආස කළ යුත්තේ ගැහැණුන්ට සංකල්පයක් ඇති. ඊට පස්සේ මම ගැහැණු වුණාම මම ආස කළ යුත්තේ පිරිමින්ට. එතක් කාල වටිනාකම් වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. පුංචි කාලේ බෝනික්කෝ සෙල්ලම් බඩු වලට කැමතිද නැද්ද? ලොකු වෙනකොට ඒවට කැමතිද? ලොකු වෙනකොට ඒ වෙච්ච ලොකු අගයක් නැහැ. ඇයි ඒ? වටිනාකම් වෙනස් වෙන නිසා. අපේ වටිනාකම් වෙනස් වෙනවා කියන්නේ වටිනාකම ඒ දෙය තුළ නෙවෙයි ඇත්තේ මනස තුළ. තේරුණාද කියන්නේ? තව උදේනම තියෙන කැත කෑල්ලක් කියන්නේ. සසරේ තියෙන කැත කෑල්ල. දැන් මේ මහත්තයා දිගටම ස්ත්‍රීන්ට ආස කරනවා. සසර ආත්ම ගාන පිරිමේක් වෙලා ස්ත්‍රීන්ට ආස කරන්න හුරු වුණා කියලා හිතමු. ඒතර මෙයාගේ විඥානේ හුරු වෙලා තියෙන්නේ කාට ආස කරන්නද? ස්ත්‍රීන්ට ආස කරන්න. මේ අශණිකව එක් භවයකදී ස්ත්‍රියක් වෙලා ඉපදෙනවා. මෙයා කාට දාස කරන්නේ? ස්ත්‍රීන්ටමයි.
පුහුණු ස්ත්‍රීන්ට නිසා මෙයා ස්ත්‍රියක් වුණත් ආස කරන්නේ පුරුෂයෙක් වුණත් ආස කරන්නේ පුරුෂයෙක්ට. ඒ පුරුෂයන්ට ආස කර කර ආව දැන් මේ උපාසකම පුරුෂයන්ට ආස කර කර ආව කියමුකෝ පිරිමින්ට ආස කර කර ෂණික එක පාටි පිරිමික් වෙලා ඉපදෙන. ඒත් ආස කරන්නේ පිරිමින්ට. එහෙම වෙන්නේ අපේ හුරුව නිසා. අපි කාලයක් පුරුදු කළොත් දෙයක් ඒකට අපි අබ්බැහි වෙනවද නැද්ද? අබ්බැහි වෙනවා. ඒකයි කියන්නේ ඔය වෙලාව අබ්බැහි වෙන්න එපා මොනාටවත්. විකෘතිකාමාශාවන් ඇති වෙනවා. මොකද ඇති වෙන්නේ? විකෘතිකාමාශාවන් ඇති වෙනවා. එසා කිසිවකට අබ්බැහි වෙනවා. තේබනාවකට අබ්බැහි වුණත් ඉවරයි. කිසිම පුරුද්දකට අබ්බැහි වෙන්න එපා. තේරෙනවද කියන්නේ? අයි මේ සියල්ල සංකල්පයක් නිසා. සංකල්පයක්. වටිනාකම අපේ හිතේ තියෙන එක. ආච්චි කෙනෙක් ලොතරැයි එක දුන්නා. කෝටි ගානක ලොතරැයි. ලොතරැයි දන්නවද? ලොතරැයි එක දුන්නාට පස්සේ මේ එකපාරට ආච්චිට කියන්න බෑ. ඇයි? සතුට වැඩි වෙලා heart attack ඇදලා මළොත් එහෙම. ඒක නිසා මොකද කළේ? ඒ මුණුපුරාගේ යාළුවෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක් මනෝවෛද්‍යවරයෙක්. යාළුවට කිව්වා මේ අපේ ආච්චිට ලොතරැයි එක දෙල එකපාරට කියන්න බෑ මොකද කරන්නේ කියලා. එතකොට එයා කිව්වා ආවතර එක්කන් එන්න අපේ ගෙදර මං කියන්නම් කිව්වා. දැන් ડોක්ටර් ගෙදර ගියා ආච්චි. ආච්චි තමයි හිතවත් අඳුරනවා. ඇරේ පුතාගේ යාළුවා අහනවා ආච්චිගෙන් ડોක්ටර් ආච්චි ආජ්‍ර ලොතරැයියකින් රුපියල් 100ක් 200ක් අදුණොත් ආච්චි මොනව කරන්නද ඊටාගේ? මොනව කරන්නද මාත්‍ය මං බුලත් ටිකක් අරන් කිව්වා. ආච්චිට ලොතරැයියෙන් රුපියල් 5000ක් 6000ක් අතර දුණොත් ඒත් මොනව කරන්නද මහත්මයා පිනක් දහමක් කරගෙන බුලත් දෙකක් ආගෙන ඉන්නවා කියලා. හරි. දැන් ඔන්න chance එක කියන්නේ. ආච්චිට කෝටි ගාණක් ඇදුනොත් මොකද කරන්නේ කියලා? කෝටි ගාණක්. කෝටි ගාණක් ඇදලා මම මොනව කරන්නද මහත්මයා? මං සේරම මහත්තයර දෙන්නම් කිව්වා. ડોක්ටර් නරුණා. ඇයි? වටිනාකම වැඩි. මුදල් පිළිබඳ වටිනාකම වැඩි. ලැබිලත් මිනිස්සු මැරෙනවා නැතුවත් මැරෙනවා. සෑහෙද දරහ ගන්න බැරි වෙනවා. දරහ ගන්න බැරි වටිනාකම අඩු නන්ද වැඩි නන්ද. ඔය ආදරය නිසා තරුණ කොල්ලෝ කෙල්ල බෙල්ලල දා ගන්න නැද්ද? දා ගන්නවා. තරුණ කොල්ලෝ කෙල්ල පිස්සු. ඔය මාදේ මේ ඇයටත් ඇටි ඇති මැටිකම් මෝඩකම් කොම්කම් ඒ කාලේ යම් ප්‍රමාණය ඒ කාලේ කොහොමද දැන් පිස්සු වගේ නේ ඒ කාලේ ලියපෝලියෝ වෙල් යායේ මැද්දෙන් දුව දෙන ඔබ මම දුටින් මෙහෙම මෙහෙම මෙහෙමයි කියලා ඔතී වචන මාදි අනම් මනම් දාලා ලස්සන වැට වැලවට අරන් කවි කවදාවත් නොලියපියුම් කවි ලියන්න පටන් ගන්න කවිකාරය වෙනු අන්තිමට ඔයා නැතුව මට බෑ කියනු. දැන් මෙච්චර කල් හිටියා මොකක් මේක නැතුව යසාගේට. දැන් මේක හම්බෙච්ච දාසින්න මුණතු වෙන්නේ නැහැ. අන්තිමට වද කරගන්නේ තරහ වෙච්ච ගමන් වහබොඩ. මගේ පළවෙනි දවසේ වැඩසටහනට එළවලු කපන්න උදව් වෙන්න ඇවිල්ලා අවුරුදු 16 ගියලා මේ. මෙමෙ ළඟ මාතර වැඩසටහනට ආවේ නැහැ මෝඩ ගමට. තුන්වෙනි දවසේ යගේ මලගෙදර 16 වසමිණ කොල්ලත් එක ප්‍රශ්නකට මොහොතේ මොහොතේ පයිනා බෙල්ලේ වල දා ගන්න ටෙලිෆෝන් කෝල් එකක් අත්තේ නැහැ ටෙලිෆෝන් කෝල් එකට පොඩි දෙයකට පවා මිනිස්සු කම්පාවටපත් වෙනවා හේතුව මිනිසුන්ගේ වටිනාකම් වැඩි මොන වැඩිද වටිනාකම් වැඩි මිනිස්සු බැඳෙනවා වැඩි ආදරය කරාට කමක් නැහැ බැඳෙන්න එපා. ආ බැඳෙන්න එපා වුණාට වැඩි. දරුවට වුණත් ආදරය කරාට කමක් නැහැ බැඳෙන්න එපා. ආ බැඳනොත් ලොකු ප්‍රශ්නයක් අත්තර ගන්න බැරි වෙනවා. මෙයාගේ මහත්යත් එක්ක වළිදා ගන්න වෙනවා. ඇයි? ළමයට බැඳලා වැඩි වුණාම කසාද බැඳත් අත්තරින කැමති නැහැ. ළමයා කසාද බැඳ. ඒ පාවුල් ප්‍රශ්න අරගෙන ඔක්කොම ඇති වෙන කොමක් නිසාද? බැඳීම වැඩි නිසා අපි කියන්නේ බැඳීම අඩු වෙනකොට තමයි පවුල් ප්‍රශ්න වැඩි කියලා නෑ මං කියන්නේ
බැඳීම වැඩි වෙනකොට බැඳීම වැඩි වෙන වටිනාකම් ඔක්කොම අත්හරින්න. හැබැයි වටිනාකම් හිම අත්හරින්න බෑ. අයියා කෙනෙක්ගේ මල්ලි කෙනෙකු හිටියත් මේ දෙනට රත්තරන් පිළිමය පරම්පරාවෙන් හම්බුණා. අයියා කියන එක මට අයිති පිළිමය. මල්ලි කියන මොන පිස්සුද? ඒක මට අයිති පිළිමය. අයියා කියන නෑ නෑ මට අයිති පිළිමය. දැන් දෙන්න රණ්ඩු වෙනවා. කල්පනා කරලා දෙන්නම් අපි මේ රණ්ඩු වෙන්න ඕනේ නෑ මේ කොයිවත් යන පිළිමය නිසා. අපි මේක විකුණමු. විකුණලා සල්ලි බෙදාගමු. ඊට පස්සේ දෙන්නම ගියා ස්වර්ණ මහල්ලෙකට. ස්වර්ණ මහල්ලෙකට ගිහිල්ලා දුන්නලු රත්තරන් පිළිමය. බලලේගොල්ලෝ කියනවා මහත්තයා මේක රත්තරන් නෙවෙයි මේක ඉමිටේෂන් කියලා. අයියා කියනවා මල්ලි ඔක තියාගන්න කමක් නැහැ මට ඕනේ නැහැ. මල්ලි කියත් නෑ නෑ අයියාම තියාගන්න කමක් නැහැ මට ඕනේ නැහැ. දැන් ඕනේ ඕනේ කියපේද? ඕනේ නැති වුණා. එයි වටිනාකම තිබිනකන් ආසයි වටිනාකම නැති වෙච්ච ගමන් ආස නෑ. අයියයි මල්ලි වටිනාකම දැම්මේ පිළිමේ ගැන දන්න නිසාද නොදන්න නිසාද? නොදන්න නිසා. වටිනාව වටිනාකමට හේතුව අවිද්‍යාවමයි. මොකද හේතුව? අවිද්‍යාවමයි. නොදන්න කමමයි වටිනාකමට හේතුව. දන්නේ නැති නිසා හසු කරන්නේ. දොය රත්තරන්ද කණේති? ඈ රත්තරන්ද ඉමිටේෂන් දන්නේ නැහැ. ඉතින් යාර ප්‍රශ්නයක් නැහැ. රත්තරන් කියලා දන්නේ නැහැ ඉමිටේෂන් කියලා දන්නේ නැහැ. අම්ම රත්තරන් කියලා දන්නවනම් අම්බෝ නැති වුණොත් කොහෙද දැන්නේ? කොහෙද වැටෙන්නේ? කොයි දහසක් දේ අහනවා. ඇයි? අම්ම වටිනාකම දාන නිසා. දාන නිසා. දන්නේ නැහැ මොකක්? දාන්නේ නොදන්න නිසා දන්න නිසා. අපි හිතන්නේ දන්න නිසා. දැන් මහත් ඉස්සලා කිව්වේ ළමයා වටිනාකම දන්නේ නැති නිසා තමයි ආස නැත්තේ කියලා. නෑ ළමයා දන්න නිසා ආස නැත්තේ. මහත්තයා නොදන්න නිසා ආසයි. තේරුණා? අපි අවිද්‍යාව නිසාමයි ආස කරන්නේ. තේරුණා? කසාද බඳු මහත්තයාත් ලෙඩෙක් වයසට ගියෙක් මරණයක් කියලා දන්නවනම් කසාද බඳිනවද? නෑ. ඔක දන්නේ නැති නිසා තමයි සුදු අසු පිට දෙයලා මංගල රතේ දෙයලා කැන්දන් යන්නන් රන් මල් මාලා දාලා කියලා රන්. මෙයා විතරක් නෙමෙයි ඔය ඔක්කොම හිමයි. ඔව් hina una. ඒ ඔක්කොම කලේ නොදන්න කමට ගොන් කමට මෝඩ කමට ආසාව ඇති වෙලා තියෙන්නේම අවිද්‍යාව නිසාමයි. කොහොමද සල්? අවිද්‍යාව. ගොන් කම නිසා, මැටි කම නිසා, මෝඩ කම නිසා. දන්නවනම් මොකක්වත් නැහැ. දන්නයි කොහොමද ඉන්නේ? අහෝසුකම්. 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 දන්න අයට හරිම සැපයි. හරිම සැපයි. එයි බැඳෙන නැහැ. ඔක්කොම අත්තර. ඔක්කොම ලෝගොල ඔක්කොම ඔළුවේ තියාගෙන ළමයාගේ විභාගේ ලොකු පුතාගේ ජොබ් එක අරකයි මේකයි ඔක්කොම ඔළුවේ තියාගෙන ආතතිය හිතට ආතත විදත ඔක්කොම වෙලා පිස්සු හැදෙන මිනිස්සු දේවල් වලට දාන වටිනාකම අඩු නිසාද වැඩි නිසාද? වැඩි නිසා. ඔයගොල්ලෝ මේ දහම දැනගත්තත් හරියටම කවදාවත් පිස්සු වැටේද? පිස්සන් අතර පිස්සු නැතිව ජීවත් වෙන ක්‍රමයක් තමයි බුද්ධාගම. ආතුරේසු අනාතුරා කියලා කියන්නේ ආතුර වෙච්ච මිනිස්සු අතර අනාතුරව වාසය කරලා පිස්සු නැතුව ඉන්න. දැන් ඔයාගේ මොන හරි නැති වුණොත් දුකයිද? ඇයි දුක? ඒකට කැමති නිසානේ. ඈ ඇයි කැමති වුණේ? අයි ආස කළේ ආව හිතම. දැන් ඔය ආවේ කරේ දින මාලට ආසයි. ඈ මාල නැතුණොත් දුකයිනේ. ඈ ඇයි මාලට ආස? ඇයි මාලට කැමති? එයාට කියන්න එපා. එයාගෙන් අහන්න. මාලට ආසයි වටිනාකමක් වාඩි නෑ. ඔය දන්නේ නෑ කිව්වනේ වටිනා. ඇයි මාලට ආස?
අම්මට ආසද? අම්මට ආස නැහැ. ආස නැහැ නේද අම්මට? ආසයි ආසයි. ආසයි. ඇයි අම්මට ආස? ඇයි අම්මට ආස? ඈ? ඇයි ආදරේ? ඇයි ආදරේ අම්මට? මගේ අම්මා නිසා. කාගේ අම්මා නිසාද? මගේ අම්මා නිසා. ඒ කියන්නේ ඔයා ආදරේ අම්මටද ඔයාටද? මට අම්මටද ඔයාටද වැඩිපුර මාදරේ? දෙන්නට. වැඩි මාදරේ? දැන් අපි කොටියෙක් එනවා කන්න දුවගෙන. ඔයා මොකද කරන්නේ? අම්මා වරන් දුවනද ඔයා දුවනද? ඒ මොකක් නිසාද? ඔයා වැඩිපුර මාදරේ. එයා වැඩිපුර මාදරේ කාටද? එයාටමයි. එතකොට එයා අම්මට ආස කරන්නේ කාගේ අම්ම නිසාද? එයාගේ අම්ම නිසා. පැහැදිලිද? එතකොට එයා ඇත්තටම ආස කරන්නේ අරයට නෙවෙයි. අරයට නෙවෙයි. එයාගේ අම්ම නිසා. එයා හදාගත්ත සංකල්පයට යම් දවසක මෙයා දැනගත්තොත් එයා නෙවෙයි මගේ අම්මා වෙන කෙනෙක් කියලා. එතකොට ආස කරන්නේ එදා ඉඳන් අරයට. මේ ආස කරන්නේ අර පුද්ගලයාට නෙවෙයි මගේ අම්මා කියලා සංකල්පයට. මිනිස්සු හදාගන්න සංකල්ප ආස කරනවා. හොඳට තේරුම් ගන්න. මිනිස්සු හදාගත්ත සංකල්ප වලට ආස කරනවා. දැන්ද? මට තේරෙන්නේ නැහැ තාම. ලොකු වෙනකොට තේරෙන්නේ. සංකල්පය අපිට ඕන විදියට පවත්වන්න නැහැ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. දැනට තේරුම් ගන්න අවිද්‍යාව නිසාමයි වටිනාකම, වටිනාකම නිසාමයි ආශාව, ආශාව නිසාමයි කර්ම, කර්ම නිසාමයි උපත, උපත නිසාමයි දුක. ඕක ඊට වඩා මෙහෙම කියන්න පුළුවන්. අවිජ්ජා පත්‍ය සංකර සංකර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම පත්‍ය සල දින සල පත්‍ය පස පස පත්‍ය විඥාන විඥාන පත්‍ය තන තන පත්‍ය බදන බදන පත්‍ය බව. බබජ ජ ජරසෝක පරිදේ දුක දුන මස පහල සම්භවති. එහෙම නැහැ. ඒක අමාමයි. ඊට වඩා ලේසි නොදන්නකම නොදන්න. දුකට හේතුව උපතයි, උපතට හේතුව බිම්පව, බිම්පව වලට හේතුව ආසාව, ආසාවට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව නැතිවීමෙන් ආසාව නැතිවි, ආසාව නැතිවීමෙන් කර්ම නැතිවි, කර්ම නැතිවීමෙන් උපත නැතිවි, උපත නැතිවීමෙන් දුක නැති. දෙකම එකයි. විග්‍රහය වෙනසක් තියෙනවා. ආසාව. ආසාව නැති කර ගන්න එකම ක්‍රමය තමයි අවිද්‍යාව නැති කර ගැනීම. මම අහන ප්‍රශ්නය කොහොමද අපි අවිද්‍යාව නැති කරගන්නේ? කොහොමද චෝටුද අපි නොදන්නවා කියන එක නැති කරගන්නේ? දන්නේ නැහැ කියන එක නැති කරගන්නේ. ඔයා දන්නේ නැත්නම් දෙයක් මොකද කරගන්න ඕන? අහනවා. දන්නේ නැත්නම් මොකක් කරන්න ඕනද? දැනගැනීමට හොඳ වයින් අහගන්න ඕනේ. කොහොමද අහගන්න ඕනේ? දැන් මේ දවස් හතරේ හොඳ වෙන්න ටිකක් මගෙන් අහගත්තොත් ඒ ඇති. නිසා කොහොම හරි අමාරුවෙන් හරි කමන්නේ මේ හාමුදුරුවන්ගේ හොඳ වෙන්න ටිකක් අහගන්න. එතකොට දැනගන්න ඥාන තුනයි. ශ්‍රුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. ශ්‍රුතමය ප්‍රඥා කියන්නේ අහලා ලැබෙන නුවණ. චින්තාමය ප්‍රඥා කියන්නේ අහලා සිතීම තුළින් ඇති වෙන නොවන. ඊළඟට භාවනාමය ප්‍රඥා කියන්නේ අහලා සිතීම තුළින් ඇති වෙන දෙය භාවිතාවය තුළින් තහවුරු වෙන ඥානය. ශ්‍රුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. පැහැදිලි? තේරුණනේ? තේරුණා? තේරුණා දෙය දොස්ස? මෙහෙම කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් තේලිකක් බොන්න කියලා තමයි කියන්නේ. දැන් අහගන්න ඕනේ මොනව ගැනද? ධර්මය යනු කියන දෙයනේ. කුමක් ගැනද? දන්නේ නැත්තේ අපි මොනව ගැනද? බුදුවරු දන්නවාය කියන්නේ කුමක් ගැනද? අපි දන්නේ නැත්තේ බුදුවරු දන්නවා යනුවෙන් පවසන්නේ කුමක් ගැනද? හැබැයි මම කියනවා බුදුරු ඒ දේ දන්නවා, අපි ඒ දේ දන්නවා. අපි දන්නේ නෙවෙයි, අපි දන්නවා. බුදුරු දන්නවා. හැබැයි වෙනස්. බුදුහාම
ලෝක විදූ. අපි දන්නේ වැරදියට මිච්ඡා මෝඩ ලෝක විදූ. අර ඥාන ලෝක විදූ අපි මෝඩ ලෝක ලෝකය ගැනයි දැනගන්න ඕනේ. කුමක් ගැනද? බුද්ධ කියන්නේ දන්නවා කියන එක නේ. නේ? අහල නැති කතාවක් ගෙදර පුතුන් නම් මගිය. ඒක බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි. ඒක අපේ සම්ප්‍රදාය සම්ප්‍රදාය දෙද්දක අපේ සිංහල සංස්කෘතියේ තියෙන එකක්. එහෙනම් ගෙදර පුතුන් නම් මගිය? අපරණ ඉන්න අරුත් ඇවි ඉන්න. ඇයි ගෙදර පුතුන් නම් කියන්නේ? සතර බ්‍රහ්ම විහරණ තියෙන නිසා බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා කියනවා. බ්‍රහ්මයාට සමාන කරා. එයි මේ බුද්ධ කියන්නේ. කවුරුද දන්නේ? ඔය වයස කයවත් දන්නේ නැද්ද? ගෙදර බුදුන් නම්ම කියන්නේ ඇයි කියන්නේ? මෙත්තා කරුණාමත්තා දෙන නිසා බ්‍රහ්ම විහරණ තියෙන නිසා. එතකොට බ්‍රහ්මාති මාතා පිතරෝ බ්‍රහ්මයාට නම. අනුත්තගෙන් අහන්නේ. ඇයි මාත මේ බුදු කෙනෙක් ගෑනු කෙනෙක් වෙයි බුදු කෙනෙක්ට දාන කරුණාව. ඉතින් දෙන්නටම දෙන්න මෙත්තා කරුණා. හා සියල්ල දන්නේ අම්මා. තාත්තට වඩා දේවල් දන්නවද මොනවා? තාත්තට දන්නවා. ඒ තාත්තට සෙකන්ඩ් බුදු කියලාවත් කිව්වේ නෑ. අම්මා තාත්තට වඩා දෙයක් ගෙදර දන්නවා. හැම දෙයකටම වඩා අම්මා දන්නව දෙයක්. ළමයා කාගෙද කියලා. ඒක තමයි දරුවෝ ගැන කියන්නේ. ළමයාගේ අයිතිකාරකම නිවැරදිව දන්නා කෙනා කවුද? අම්මා. තාත්තා ඒක දන්නවද? නෑ. පුතා ඒක දන්නවද? නෑ. අම්ම තාත්තා ඒක දෙන්නම හරියට දන්නේ නෑ. ගෙදර ඉන්න මොඩිය දෙන්න කවුද? තාත්තා පුතා. ගෙදරින් ඥානවන්තයා කවුද? අම්මා. අම්මා විතරයි දන්නේ කාගේද මේ ළමයා කවුද තාත්තා කියලා. ඒක නිසා තමයි අපි සිංහල සංස්කෘතිය නම දාලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියපු එක හොඳට හිතලා දාලා තියෙන. සිංහල කියන්නේ මහා ගැඹුරු සංස්කෘතියක්. ඔය හොඳට කල්පනා කරලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔකට වෙන අර්ථයක් දෙන්න බෑ කාටවත්. ඇයි අම්මා ආසාව නැති කරපු කෙනෙක්ද? නෑ. බුදුන් කියන්නේ ආසාව තියෙනවා. හැබැයි අම්මා දන්නවා තාත්තට වඩා යමක් ඔය දෙවිතරයි. බුද්ධ නම් දන්නවා කියන එකට. එහෙනම් අපිත් මොන තත්ත්වයටපත් වෙන්න ඕනේ? බුද්ධ. අපිත් මොන තත්ත්වයටපත් වෙන්න ඕනේ? බුද්ධ. ඒක නිසා අපි මොකද කරේ? ගෞතම බුදුහාමුදුරුවම චුට්ටක් යන්න කිව්වේ එළියට. කොපිලිම අයින් කරන්නේ? පිළිමනේ ගෞතම බුදුහාමුදුරුවෝ දැන් නැහැ. අපිට ඕනේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් නැතුව කවුරු අවබෝධ කරගන්න? බුද්ධ අවබෝධ කරගන්න. බුද්ධ මාතෙක් බුදු වෙන්නේ නැ අයත් උසන්නේ. ඇයි බුදු වෙන්න ඕනේ නැහැ කාටවත්? සාරාසංගේ කල්පලක්ෂය පුරන්න ඕනේ සම්මා සම්බුදු වෙන්නනේ. මම මේ සම්මා සම්බුදු වෙන්න නෙවෙයි අහන්නේ. බුදු වෙන්න. අහලා බුදු වෙන්න. ශ්‍රුත බුදු. ඒ කියන්නේ රහත් වෙන්න. පැහැද? බුදුවරු තුනයිනේ ලෝකේ. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. ඒ කියන්නේ ශ්‍රුත බුදු. අහලා බුදු වෙන්න. දැන් ඕගොල්ලෝ අහගෙනනේ බුදු වෙන්න හදන. ඔය මගෙන් අහන්නේ ඒක නේ? දැන් අපිත් අහගෙන තමයි ගුරුවරුන්ගේ. අපි තනියෙන් බුදු වෙන්නේ. අපි ගුරුවරුත් කාගෙන් හරි ආගෙන දැන් පරම්පරාවක් කියන එහෙම කමට අහගෙන බුද්ධ තනියෙන් හොයාගත්ත එක්කෙනාට කියන සම්මා සම්බුද්ධ. හරි. දැන් අපි බුදුවෙමු. නේ? නේ? බුදුවෙමු. ලෝකේ ගැන දැනගන්න. චුඩුදු ලෝකේ තියෙන දේවල් ටිකක් කියන්න. එයාට දෙමු අපි අවස්ථාව. නේ? ලෝකේ තියෙන ඒවා කියන්න බලන්න. ඔයා දැකලා තියෙන ඒවා ලෝකේ. සත්තු. ආයේ ඔයගොල්ලෝ කියන්නේ පැය දැකලා තියෙන ලෝකේ ඔයගොල්ලෝ දැකලා තියෙන ලෝකේ දෙකක්. එයා දැකලා තියෙන වෙනම ලෝකයක්. කිය. මල්.
ගෙවල් පංස කොච්චර දිනවද? බෑන්ඩ් එක කොණ්ඩේ දාන්න, කාලිසම ෂර්ට් එක කොණ්ඩ බූලනේ පුටු. ඔය ඉන්න තැන ඉඳන් ඔක්කොම කියන්න බැරිද? ඒ ඔහේ තියෙන ඔක්කොම ලෝකේ ඔක්කොම තියෙන කොහෙද? ලෝකේ ඔබ ඔය කියන සියල්ල මං කියනවා වර්ග දෙකයි. මොනවද වර්ග දෙක? පණ ඇති වර්ගය සහ පණ නැති වර්ගය. බුදුහාමුදුරු කියනවා සත්වයක් සහ වස්තුවක්. මොකද වර්ග දෙක? සත්වයක් සහ වස්තුවක්. දරුවෙක් සහ ධනයක්. මොකද කිවි? පණ තියෙන කොටසට අයිති වෙන්න මොනවද? සත්තු. තවන සත්තු තව මනුෂ්‍යයෝ තව අගස්ස ගස්සරිතතර සහ පණ ඇති ගන්නටද වැඩි? හරි ප්‍රශ්නය. ගස්සරිතට පණ තියෙනවද නැද්ද? පණ තියෙනවා. මං අහන්නේ එහෙම තමයි, ජීවය තියෙනවා කියලා තමයි අහන්නේ. සවිඥානකද? ගහ සවිඥානකද? අවිඥානකද? අසවිඥානකයි කියන අය දෝස. ගස්සල් සවිඥානක නෑ. පණ කියලා විද්‍යාව කියන පණ තියෙනවා, වැඩෙනවා, ආස්වාස ප්‍රාස්වාස කරන ඕවට නෙවෙයි බුදුහාමුදුරු පණ කියන්නේ. පණ කියන්නේ මොකද? දැනගන්නා වූ ස්වභාවය, හඳුනන ස්වභාවය, ක්‍රියා කරන, කතා කරන සහ සිතන ස්වභාවය. ගස්සල් වල ගස්සල්වල ඒ ස්වභාවය තියෙනවා නම් මාර වැඩි කාලහම. ඇයි ඇයි පෞසිද්ධ වෙනවද නේ නැද්ද? එහෙම ගෝයන් කැපුවත් පෞසිද්ධ වෙනවද නැද්ද? එහෙම වෙනවද? සවිඥානකද කියලා අහන්නේ. සවිඥානක නම් පණ තියෙනව නම් ගස්සල්වලට අපිට මේ කන්න පුළුවන්ද මේවා? ඈ බැ. හරි ප්‍රශ්න. මෙයාට පණ නැහැ. දැන් පණ තියෙනව නම් කොහෙද පණ තියෙන්නේ? ගහේ මුලද, ගහේ මැදද, ගහේ අගද? එහෙම කියන්න පුළුවන්ද? බෑ. මේ සෛල ක්‍රියාත්මක වෙනව පමණයි. මේ අපේ ශරීරයටවත් පණ නැහැ කියලා බුදුහාමුදුරු කියන්නේ. බුදුහාමුදුරු කියන්නේ මොකක් කියලාද? මේ ශරීරයටවත් පණ නැහැ. ශරීරයේ ගහයි සමානයි. ශරීරයත් ආශ්වාස කරනවා, ගහත් ආශ්වාස කරනවා. ශරීරයත් වර්ධනය වෙනවා, ගහත් වර්ධනය වෙනවා. ශරීරයත් ගහණය බෝ කරනවා, ගසුත් බෝ කරනවා. නමුත් ශරීරය තුල පණ නැහැ. පණ කියන්නේ වෙනම එකක්. පැහැදිලිද? ඒක අපි හෙට දවසේ කතා කරනවා. සිතයි කයයි වෙන් කරලා. පැහැදිලිද? ඒතකොට මේ සිත නැත්තම් මේ කය දරකඩක් කියලා බුදුහාමුදුරු කියන්නේ. ඒ කියන්නේ මේ කයට නෙවෙයි පණ තියෙන්නේ. කයෙන් එහාට ගියව තව ස්වභාවයක් තියෙනවා. ඒක මේ ගස්වැල් තුල නෑ. හරි. පැහැදිලිද? එතකොට ගස්වැල් ඇරෙන්න සත්තු මිනිස්සු දෙගොල්ලන්ට පණ තියෙනවා, අනිත් අයට පණ නෑ. පැහැදිලිද? සවිඥාන කවිඥාන පණ අයින් කරමු. එතකොට මහත්තයා කාගේ හරි දරුවෙක්ද? මහත්තයාගේ අම්මා දරුවෙක්ද? තාත්තා දරුවෙක්ද? දරුවෝ ඉන්නවද? දරුවෝ ඉන්නවා. මහත්තයාගේ දරුවෝ ඉන්නවද? බැඳලානේ. උපාසකවට දරුවෝ ඉන්නවද? කසාද බැඳ දෙකම දරුවෙක්. ආ දරුවෙක් බැඳලා. හරි හරි. දරුවෙක් තමයි නේද? කාගේ හරි දරුවෙක් තමයි. එක බලන්න මම බැලුවා මේ මොකද කියලා. අම්මා දරුවේ, තාත්තා දරුවේ, කසාද බැඳෙන දරුවේ ඉන්නේ තමනු. එහා ගෙදරත් ඔය සිද්ධියම නෙමෙයිද? මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දරුවෝද නැද්ද? ආ දරුවෝ. ඒකට මෙයාට විතරක් නෙමෙයි දරුවෝ කියන්නේ වෙන්නේ, මේ ඔක්කොම
කළකොත. ගෙදර බල්ල දරුවෙක්ද නෑ? බැල්ලගේ දරුවෙක් නේ නේ? බලු අම්මගේ දරුවෙක්. පූස පූසගේ දරුව. මදුරු දරු නේ? මදුරු දරුවන් කැරපොත්තු පණ ඇති සියලුම සත්තු දරුවද නැද්ද? එහෙනම් දරුව මරලා නැද්ද? බලන්න මදුරු මරණ කියන කාවද මරලා තියෙන්නේ? කාවගේ හැරි දරුවෙක් මරලා අම්මලද? මට හිතා ගන්න අම්මරට පුළුවන් ද හිමිත පපෝකේතු දරුවෝ මරන්න? මගේ දරුව නෙවෙයි, ඉතින් කමක් නැහැ නේ. එහෙම මදුරු මරලා නැද ඇතුසන් ජීවිතේට? එක මදුරු එක්ක ඔක්කොම මරලා දෙනවා. ඒක තමයි මමත් මරලා තියෙන්නේ. ඉතින් ඔක්කොම එක පොට්ටුවේ තමයි. ඔක්කොම එක පොට්ටුවේ තමයි. බුදුහාමුදුර මරලා තියෙනවා. බෝධිසත්වයන් මරලා තියෙනවා. බෝධිසත්වයන් මරලා තියෙනවා. හැබැයි තේරුණාට පස්සේ මේ තේරුම් කරවන්නේ හැදන්න ආයෙ නොමරවන්න. අපි තේරුම් ගත් දවසෙන් පටන් සතියේදී දෙවියන් තොර කරේ නැහැ. ඒ සත්‍ය අනුභවයෙන් සෙත් වේවා. කවුද කියන්නේ? අඟුලිමාල. අඟුලිමාල. නේ? එහෙම නේ කියන්නේ? අඟුලිමාල පිළිබඳ කියන්නේ? ජීවිතම වරෝපෛය. එහෙම නේ කියන්නේ? මේ ආර්ය ජාති උපන්දාපට සතේගේ ජීවිතවත් දිවයන්තර කරන්නේ ඒ සත්‍යානුභාවේ මේ දරුව හොඳට ලැබෙන්නේ කියලා කියන්නේ. දැන් උපාසකම්මගෙන් මම අහන්නේ කරපු වැඩේ හොඳයි? දරුව මරපෙ හොඳ නැහැ. දැන් දැන් දැනගත්තානේ. අය කරනවා මරණ සමහර වෙනසු අර මරණ වෙනම හැන්දක් වගේ තියෙනවානේ. දැන් අලුතෙන් විකුණනවානේ ඒ හැන්ද තියාගෙන පටස් අනුන්ගේ ඊවලත් මරනවා. අහක යන නයිත් දා ගන්නවා. පටස් ගල ගහනවා. තාර උඩ කරක කරක වෙන්නේ බැඩ්මින්ටන් දෙකක්. අර කලන්ඩ් එකේ තියෙන බැඩ්මින්ටන් තියෙනවා. අර ඉන්න පවුකාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් පාරේ ඉන්නවා කරක කරක. ඊට පස්සේ සල්ලි දීලා අරගෙන මාදුරෝන් චිරි 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 නොමර කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. පළවා හරින ක්‍රම තියෙනවා. සමස්තයක් වශයෙන් අපිට බෑ කවදාවත් ඔක්ක. සමස්තයක් වශයෙන් අපිට කවදාවත්. ඒකයි කියන්නේ බුදුහාමුදුරෝ සියල්ල අතහැරලා තියෙනවා. අපිට කුඹුරු කොටන්නවත් එපා. අමාරුවෙව තමයි කරන්න ඕනේ. ඒකට මේ මෙහෙවන්නේ. හැමෝම කරන වැඩේ කරන්න ඕන නම් මෙච්චර කට්ට ගන්න ඕනද? උදේ ඉඳන් අවසන් වෙනකම් මේ බැනුම් ආයකේ කේවා හා මෙතනටලා ඉඳන් ඉන්න ඕනද? නෑ නේ. මේ එකට තමයි අමාරුදේ කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. මේ ජීවිත දුවපවා අමාරුදේ කරන්න තමයි මේ පුහුණුවේ. ලේසි නෑ තමයි. අමාරු නැත්තයි උත්තර පිරුම් පුරාවි. හරි. අපි කතා පැත්තකින් දියු. එතකොට මේ ජීවි සියල්ලන්ට මම දරුවා කියන නම දැම්ම එක සාධාරණද නැද්ද? සාධාරණයි. මම අනිත් පැත්තෙන් කියනවා දරුවාගේ පාවිච්චි කරන්න ගන්න සියල්ල පණ නැති සියල්ල වස්තුවයි. මොකද්ද? දරුවාගේ ඒ කියන්නේ මේ මේ මයික් එක වස්තුව. මේ කොලේ මේ රෙද්ද වස්තුව. මේ වටාපත වස්තුව. දරුවාගේ ධනය කියලා කියනවා. ඒ කියන්නේ 60 රූප කනට ශබ්ද නහයට ගඳ දිවට රස ඇඟට පහස මොළයට සුදු. චුඩු දරුවෝ ඉන්නව නෑනේ? නෑ දරුවෝ නෑ. ඔයාට ඇහැක් නැද්ද? කනක් නහයක් තියෙනවද? දිවක් ඇඟක්? දිවක් ඇඟක්? දිව දිව තියෙනව? ඇඟ තියෙනව? මොළේ තියෙනව? හොඳට තියෙනවනේ මොළේ. ඒ හැයට තමයි දරුවා කියන්නේ. එහෙට කවුරු කියලා කියන්නේ? දරුවා. කොහේ එතකොට ඔයාගේ දරුවා? මේ ඉන්නේ. ඔයා ගාව ඉන්නේ දරුවා. තමන්ගේ දරුවා කවුද? තමන්. තමන්ගේ අසකනාශය දිව ශරීරය මොළය දරුවායි.
ඒ හයෙන් පාවිච්චි කරන සියල්ල ධනයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතු. ඊට වඩා දෙයක් ලෝකෙ තියෙනවද? සත්‍යයක් සහ වස්තුවක්, ධර්මයක් සහ ධනයක්. බුදුහාමුදුරුවෝ කියනවා ඔය වර්ග දෙකේම මුල, මැද, අග පරීක්ෂා කර බලන්න. දැන ගැනීම පිණිස. දැන ගැනීම පිණිස මොකක් කරන්න කිව්වද? මුල, මැද, අග මේ තුන් තැන පරීක්ෂා කරන්න. ඔන්න මං ගත්තා මේ දරුව මෙතන. දැන් මේ දුව ඉන්නේ මෙතන. මං දැන් අහන ඔබේ ප්‍රශ්නය. ඒ දුව මේ ලෝකෙට කොහෙන්ද? මුල මුල අහන්න. ඔය අම්මල කියන්න. මේ දුව කොහෙන්ද මේ ලෝකෙට? රෝස කැලෙන් ඇහින්ද, කපුටු ගෙන දැම්මෝ, එහෙමද? නැත්ත එහෙම කියන්න පුංචි කාට? කොහෙන් තරුවි? ආ මොකද එයාගේ හිත ගැන නෙවෙයි අහන්නේ, එයාගේ ඇඟ කොහෙන්ද කියලා අහන්නේ. ඇඟ ඇඟ හිත කොහෙන්ද නෙවෙයි අහන්නේ, ඇඟ කොහෙන්ද? හිත යාගේ නෙගන්නේ, ඇඟ යාගේ නෙගන්නේ නෙවෙයි. ඇඟ කොහෙන්ද? දෙමාපියෝ දෙන්නගේ මොනව එකතු වීමෙන්ද? ඈ ජා වියම් ශුක්‍රාණු සහ ඩිම්. අම්මගලේ තාත්තගලේ එකතු වෙලා කලලේ හැදුණා. අම්මට ඔය ලේ කියන જાතිය කොහෙන්ද? අම්මට ලේ කොහෙන්ද? කනබොනදී. අම්මා තාත්තට ලේ කොහෙන්ද? කනබොනදී. ඒ කියන ආහාරේ. ඒතර ආහාර වලින් හැදිච්ච ලේ එකතු වෙලා හැදෙන කලලය වැඩෙන්නේ මොනවෙන්ද? මොනවෙන්ද වැඩේ? මොනවෙන්ද වැඩෙන්නේ? ආහාරෙමයි. ඒත් වැඩෙන්නේ ආහාරෙමයි. දැන් බිහි වෙච්ච මේ ළමයා වැඩෙන්නේ මොනවද? කෑමෙමයි. කෑම කන්න තෝ ඉන්න පුළුවන්? බෑ. එහෙනම් කෑමෙමයි වැඩෙන්නේ. හැදලා තියෙන්නේ කෑමෙමයි, වැඩිලා තියෙන්නේ කෑමෙමයි. යකඩෙන් හදාපු තැන මොනවද තියෙන්නේ? රිදීෙන් හදාපු තැන තියෙන මොනවද? රණින් හදාපු තැන මොනවද තියෙන්නේ? යකඩෙන් හදාපු තැන මොනවද තියෙන්නේ? විදුරෙන් හදාපු තැන මොනවද තියෙන්නේ? කෑමෙන් හදාපු තැන තියෙන්නේ මොනවද? එහෙනම් මේකට මොන කොටද? කෑම කොට. මෙතන දරුවෙද්දි ඉන්නේ කෑම කොට. දැන් අපිට කන්න දෙරිද මෙයාව? බෑ. කන්න බෑ. කන්න පුළුවන්. දැන් මේක කන්න පුළුවන්ද අපිට? බෑ. මේක කන්න පුළුවන්ද? බෑ. මේක කන්න පුළුවන්ද? මේක කන්න බෑ. කන්න බෑ? පුළුවන් පුළුවන්. පුළුවන් බෑ. බැරි වෙන්නේ කොහොමද? දැන් කඩේන කුකුලා කන්න පුළුවන් නා. මං අහන්නේ කන්න නැති එක නෙවෙයි. බැරිද කියලා අහන්නේ. මස්නේ, ඇටනේ, නහරනේ කන්න බැරිද? එතකොට මේක ආහාරද නැද්ද? ඇයි මේක කන්න පුළුවන් උනේ? කෑමෙන් හැදිච්ච නිසා. මේක කන්න පුළුවන් උනේ මොනවෙන් හැදිච්ච නිසාද? මේක යකඩෙන් හරි රිදීෙන් හරි රණින් හරි මොනවා හරි එකෙන් හැදුවා නම් කන්න පුළුවන්ද? බෑ. කෑමෙන් හැදිච්ච තැන තියෙන මොනවද? කෑම කොට. එතකොට කෑම පිළිමේකුයි මේ ළමයා අතර වෙනසක් තියෙනවද? නෑ. වෙනසක් ඇතේ නැතේ එයා කියා මෙයා. දෙන්නම මොනවද? කෑම. දැන් ඔයත් කෑම. අරයත්. එතකොට කසාද බැඳලා අරන් ගිහලා තියෙන්නේ කෑම කොට. අනේ මහත්ය දන්නවනම් අරන් යන්නෙත් නෑ. ඒක අරන් දන්න කමන්නේ අරන් ගියේනේ. දැන් දැනගත්තා නම් ආයි ගෙදර දාලා යනවා කෑම කොට. කෑම කොහෙන්ද? කෑම කියලා පොත් ජෝඩිද කන්න කැමති මොනවද? කෑම වලින් කන්න කැමතිම කෑම මොනවද? කෑම කෑම જાති වලින් අතුරුපස වලින් නෙවෙයි ප්‍රධාන කෑම වලින්. කිරිබත්. කිරිබත් කන්න කැමති. කිරිබත් කොහෙන්ද? අම්මා හදන්නේ මොනව අරගෙනද? හාලුයි පොල් කිලි. හාල් කොහෙන්ද? ගොයංගහෙන්. කඩෙන්. කඩේට කොහෙන්ද? ගොයංගහෙන්. පොල් කොහෙන්ද? ගහෙන්. එහෙනම් අපි මුලට ගියාම මොනවද කාලා තියෙන්නේ? ගස්. ගස් මොනවද කාලා තියෙන්නේ? සත් ආහාරයක් ගන්න. මාළු කෑවා කියලා. ලොකු මාළුව, පොඩි මාළුව, පොඩි මාළුව, චූටි මාළුව, චූටි මාළුව කාලා තියෙන්නේ? ශාක. මුලට ගියාම හැමතිස්සෙම ආහාර දාමයක තියෙන මොනවද? අපි පෝෂණය ලබන්නේ ගස් වැල් වලින්.
පිළිගන්නවද? ගස්වැල් හැදුනේ කොහොමද? පස් වතුර හිරවැලිය වාතය. මොනවද? පස් වතුර හිරවැලිය වාතය එකතු වෙලා තමයි ගහ හැදුනේ. නේ? ගහ වේලිලා මොනවා බවටදපත් වෙන්නේ? දර පස්. නේ? මං අහනවා ඇයි මේ ගහ පස් වලට ගියේ? පසින් හැදෙච්ච නිසා. මොනවා බවටද ගියේ? ඇයි පසට ගියේ? පසින් හැදෙච්ච නිසා. බටේක මුල වතුර නම්, අග ටැප් එකෙත් වතුර නම්, මැද පැණිද? නැහැ. මැදක් තියෙනවනේ මොනවද? වතුර. එහෙනම් යකඩෙන් හදපු තැන යකඩ නම්, රිදීෙන් හදපු තැන රිදී නම්, රණින් හදපු තැන රණ නම්, පසින් හදපු තැන තියෙන මොනවද? එහෙනම් ගහද්ද කාලේ තියෙන පස් කොටද්ද කාලේ තියෙන? නෑ, අද දවල් කෑවෙත් මොනවද? පස්ද ගහද්ද? ආ, කෑමද පස්ද? අද රැයට කන්නේ මොනවද? ආ, ඔබේ කඩේ? මගේ කඩේ? පස්. කාලේ දෙන්නේ පස්, කන්න වෙන්නේ පස්. අන්දරේ නම් හරියටම හරිය කියලා දිනවනේ. නේ? අන්දරේ කෑවලු සීනි. උඹේ කඩේ පස්. මගේ කඩේ පස්. අහලා නැද කතා? අහලා කියලා. ආ, කියලා නන්දරේ කතා. දැන් එතකොට අපි මෙච්චර කාලා දෙන්නේ මොනවද? රස කර කර කාලා දෙන්නේ මොනවද? එක එක හෝටල් වලින්, ගෙදරින්, අරයෙන්, ගමෙන් කී කී අම්මගෙන් කියලා තාත්තගෙන් කී කී කාලා දෙන්නේ මොනවද? පස්. නේ? එක එක රස කාලා දාන පස් කාලා. උපාසකම් මරුණහම මොනවා බඩටපත් වෙන්නේ? ඇයි ඔහේ පස් බවටපත් වෙන්නේ? යකඩ වෙන්නේ නැහැ, රෙදි වෙන්නේ නැහැ, රන් වෙන්නේ නැහැ. ඇයි? කාලා දෙන්නේ පස්නේ. එහෙනම් මෙයා යන්නේ කොහේ පැත්තටද? හැදිලා තියෙන්නේ පසෙන් නිසා පත් වෙන්නේ පස් බවටමයි. හැදිලා තියෙන්නේ, වැඩිලා තියෙන්නේ පසෙන් නම් පත් වෙන්නේ පස් බවටමයි. මුලත් පස් නම් අගත් පස් නම් මං අහනවා දැන් මස්ද පස්ද? දැනුත් එහෙනම් මේ තියෙන්නේ මොන කොටක්ද? අපිට තේරෙනවා මේක අවුරුද්ද 100කින් විතර පස් ගොඩක් වෙනවමයි කියලා. ඒ වුණාට කවුද දන්නේ දැන් පස් ගොඩක් කියලා? මං කියනවා දැන් පස් ගොඩක්. අතන දරුවෙක් වුණාට තියෙන්නේ අම්මා ආස කර කර ආදරය කර කර තියාගන්නේ මොන කොටද? පස් ගොඩක්. ඔය මොන කොටද? අම්මා පස් ගොඩක්. තාත්තා පස් ගොඩක්. යාළුවෝ පස් ගොඩක්. කසාද බඳින්න වෙන්නේ ලොකු වෙලා? පස් ගොඩක්. වැඳලා තියෙන්නේ පස් කොට. පෙරේතකම් ගොල්ලලා තියෙන්නේ අඬලා තියෙන මොනව වෙනුවෙන්ද? වෙහසිලා තියෙන යුතුයකම් වාක්‍ය මිෂ්ඨ කරලා තියෙන මොනව වෙනුවෙන්ද? පස් වතුර හිරවැලිය වාතය. පස් වතුර ගිනිසුරන් වල නිර්මාණයකට අපි රැවටිලා. පන්දම වේගෙන් කරකවනකොට මොකද්ද පේන්නේ? ගිනිවලල්ලක්, රවුමක්. ඇත්තටම ගිනිවලල්ලක් එතන තියෙනවද? ඒ වගේ මෙතන ඇති උපාසකම් වෙක් නෑ. පස් ගොඩක් තියෙන. පස් අතර ගිනිසුලම් වල ගිනිවලල්ලක්. මෙතනත් පස් අතර ගිනිසුලම් වල ගිනිවලල්ලක්. මායාවක්, මිරිඟුවක්, මස් කියා ඇට උරන බල්ලන් වගේ අපි රැවටිලා මේ ලෝකෙට. මිරිඟුවක් පිටිපස්ස දුවන මුවෙක් වගේ අපි රැවටිලා. මැණික් කියා වීදුරු බෝල හැඳින පිස්සෙක් වගේ අපි රැවටිලා. ලස්සනයි කියා ගිනි දැල්ල වෙත යන පළඟැටියෙක් වගේ අපි රැවටිලා. පස්වතුරු ගිනිසුනම් වල මායාවට. ඔය ඇඳන්ගේ නැඳුන්ද නූල්ද? ඇඳුන්ද නූල්ද? නූල්ද පුළුන්ද? පුළුන්ද පස්ද? පස්. පස් ගොඩේ පස් පෙරවගෙන ඇවිල්ලා. සමහර අය පස් පෝරු පෙරවුණා පැය ගන්න. වෙඩින් වලට යන්න කලින්. පය දෙක තුනක් පස් පෙරවුණා. එහෙන් පෙරවුණා, මෙහෙන් පෙරවුණා, අරහෙන් කටු ගහනවා, මෙහෙන් කටු ගහනවා, අරව කරනවා, මේව කරනවා. ඔක්කොම කොල්ලේ ඉතින් යනවා ඉතින් වෙඩින් එකට ගිහිල්ලා එහෙට ඇවිදිනවා, මෙහෙට ඇවිදලා අර පෙන්නන්න නැත්නම් පැය ලක්ෂ රුපියල් 10,000 20,000 වියදම් කරපෙක. ඊට පස්සේ මොකද කරන්නේ? කෑම කාලා ඔක්කොම කරලා ඉන්න අතර දැන් ඉතින් හරි ඇඩ් එක ඉතින් හරි හොට් නේ. හම්බු කොහොම තමයි කියන්නේ? හම්බු කියන්නේ. ඊට පස්සේ ඉදසොනේ සින්දුවක් දැම්මාට පස්සේ නාගි කියලා බලන්නේ, වයස කියලා බලන්නේ, ඔල්ලන්න පටන් ගන්නවා ආජිත පරමාහිල. මොකද ඔල්ලන්නේ? පාස්පෝර්ට්. පාස්පෝර්ට් අප්පව නොදැන
දාන විච්චූර දාන නැටුම් අපිට ඔබ තේරෙනකොට හිනා යනවා බඩල්ලගෙන සමහර උපාසකම් නටන්න බෑ මහතයින් අත් දෙක විතරයි හොල්ලන්නේ මෙන්න හිනා යනවා දැක්කහම මට ඉස්සර පෙන්නන්න බැරි කතාවේ වෙටින් මිනිස්සුන්ට පිස්සු මිනිස්සු විනෝදයේ සතුට කියලා හිතන්නේ ඇඟ හොල්ලලා ලැබෙන එක කාල ලැබෙන එක ඔවුන්ට ඇස් පියාගෙන නිදහස් වෙලා ලැබෙන එක තේරෙන්නේ නිදහස් වෙන එක තමන් තුළින් අත්විඳින සන්තෝෂය තේරෙන්නේ ඔවුන් බාහිරින් සන්තෝෂය වෙනවා අන්තිමට හොයලා හොයලා තේරෙනවා මේව තුළ සන්තෝෂය තිබිලා නැහැ කියලා ඔක්කොම තුළ අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ දුකක් පමණයි නැද්ද පසින් හැටගත්ත දේ යනි පස්වමටම පත් වෙනවා අනිවාර්යයි ගලක් මත ගලක් ඉතුරු නොවනසේ සියල්ල බිඳ වැටෙන්නේ බයිබලයේදී ගලක් මත ගලක් ඉතුරු නොවනසේ සියල්ල බිඳ වැටෙන්නේ ලෝකෙ මොනවද ඉතුරු වෙන්නේ පස් බවට පත් නොවීම මොනවද ඉතුරු වෙන්නේ ඔය කරාමුද පස්ත කරාමු කියන්නේ රත්තරන් රත්තරන් කියන්නේ පොළවේ මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය පසින් හදිච්ච ඒවා එහෙනම් කරාඹුව කියන්නේ පස්ද නැද්ද ආ පස් ගොඩි පස් ගහගෙන ආරෙච්චි බොරෙච්චි කම්බි ගුරු බොලමා පස් ගොඩි පස් ගහගෙන පස් එල්ලගෙන හරි ලස්සනයි කියලා හිතන් ඉන්නේ එහෙන් දාගෙන මෙහෙන් දාගෙන නේ පෙන්න පෙන්න යනවා මට අරක තියෙනවා මේක තියෙනවා සමහර පිංගල මේල බලඳනාව ප්‍රාර්ථනා කරනවා අනේ අර පස් ගොඩ ප්‍රාර්ථනා කරනවා මෙච්චර මේ අටපිරිකර පූජක නැන්ද පස් දාගෙන නා කිව්වත් කරවටේ නැත් දාගෙන ඉන්න එකේ ප්‍රශ්නයක් නැහැ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම මං කියන්නේ මේ කරාඹු ගලවන්න මේ වාලවලු ගලවන්න ඒක ගලවන්න ඕනේ ඒ හැම උණු තැඳුරුත් ගලවන්න බෑ එහෙම එකක් නෙමෙයි බුද්ධහගම දැනගන්න අපි කොච්චර දඟලුවත් ඔච්චර තමයි පස් වල නිර්මාණය සියල්ල දරුවෙක් ඇත ධනයක් ඇතයයි අපි වෙහෙසුනාට දරුවෙක්වත් ධනයක්වත් උතරින් තියෙනවද පුත්තමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහන්නති අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං දරුවෙක් ඇත ධනයක් ඇතයයි බාලයා වෙහෙසුනා සැබවින්ම ඔතන දරුවෙක් ධනයක් තියා මටවත් මා නැතිකොට කුතුහ පුතා කුතුහ දන කොහෙන්ද දරුවේ කොහෙන්ද ධනයා සියල්ල මොනවද පස් වතුර ගේන සුනා මොකද කියන්නේ ඔබට අයිති නොවන මොනවද තියෙනවද ඔබට අයිති නොවන මොනවද තියෙනවද පසෝය වතුරයි ගින්දරයි ගොඩ බලන්න ඔය එකතු කළා තමයි අපි ගන්න නේ අද උදේ පාම් පිටිනේ කෑවේ පාම් පිටිනේ කෑවේ පාම් පිටි පිටි පාම් පිටි කරකොල ගත්තහම රෝස් පාම් කියනවා මම රෝස් පාම් කියනවා ඊට පස්සේ තව කරකොල ගත්තහම රොටි කියනවා තව කරකොල ගත්තහම පේස්ටි කියනවා තව කරකොල ගත්තහම ගෝතම් පොරටි කියනවා තව කරකොල ගත්තහම තවත් එකක් කියනවා තවත් එකක් කියනවා ඒක එක එක තාලයට කරගවන පිටිම තමයි කරකවන රස වෙනස් කරන්න එක එකව දාන්න පිටිම කරකවන මේකත් ඒ වගේ තමයි. මේ හැම දෙයක්ම ඒ වගේ තමයි. කොමඩ නැටුම් කෙලි කවට සිනාද? මරුට නොමැත කිසි විටකදී බාධා. ඔබට නොදන්වා මරුමෙහි ආඳා යන්නට සිටවන්නේ එන්නට බැරි වන්නේ නොතිර සසර සාගරේ. මේ ටික දැනගත්තොත් දින් නොදැනගත්තු පරණ නේ පරිහරණය කරනකොට දැනගෙන පරිහරණය දැන් එහෙනම් ආස කරන්න තියෙන මොනවට ආස කළත් ඔය මූලද්‍රව්‍ය වලට නෙවෙයිද මූලද්‍රව්‍ය අපි නම් දාගෙන සංකල්ප දාගෙන මේ අම්මා මේ තාත්තා මේ අරක මේ මේක 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 ගී කිය වෙන් කරාට
මේක ගත්තේ ෆැෂන් බග් එකෙන් මේක ගත්තේ ඔඩෙල් එකෙන් මේක ගත්තේ තවත් එකෙන් රිච් ලුක් එකෙන් මේක ගත්තේ තව එකෙන් ඔහොම ඔහොම කිව්වට ඔක්කොගේ මූලද්‍රව්‍ය මොනවද එකයි පස්ටි ඔව් ඔක්කොම මූලද්‍රව්‍ය පස් අතර ගිනිසුලා නේ කෑමුණත් එහෙමනේ මං කියන්නේ ඕන එකකින් ගන්න ඔඩෙල් එක නෙවෙයි ඕන තරකින් ගන්න සල්ලි ගියක් පියදම් කරලා දැනගන්න ගන්න තියෙන්නේ පස් පමණයි පාවිච්චි කරාට ඒක බැඳෙනවද ආස කරන දෙයක් ලෝකේ තියෙනවද නැහැ කියලා පැහැදිලි ආ දෝස්සන් ආසාව නැහැ නෙවෙයි ආස කරන දෙයක් නැති බව පැහැදිලි ආ දෝස්සන් ආ ඒක තේරෙනවා නම් එතනට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලාද සම්මා දෘෂ්ටි කියලාද සම්මා දිට්ඨිය ඔන්න ඔකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ ආස කරලා වැඩක් නැහැ එතකොට අපි හිතන්නේ ඒ නිවැරදි දැක්මට අනුවද නෙවෙයිද නිවැරදි දැක්මට අනුවමයි අපි හිතන්නේ සම්මා සංකප්ප කතා කරන්නේ නිවැරදි දැක්මට අනුව නෙවෙයිද සම්මා වාචා ක්‍රියාත්මක වෙන නිවැරදි දැක්මට අනුව නෙවෙයිද සම්මා කම්මන්ත සිතුම් වචන ක්‍රියා සිතුම් සම්මා සංකල්ප අත්තරින්නමයි වචන හොඳේවමයි ක්‍රියා හොඳේවමයි ඒ සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත ඒතර ජීවිතේම නිවැරදි වෙනවද නැත්ද ඒ නිවැරදි දන්නවනේ දැකලානේ එතකොට සම්මා ආජීව උත්සාහ කරන්නේ කොහොමද සම්මා දිට්ඨිය වඩන්නමයි සම්මා වායාම තව දෙකක් අපිට වර්ධනය කරන්න ඕනේ ඒ තමයි වැදගත්ම දෙක සම්මා සති සම්මා සමාධි සති මොකද සිහිය කියන්නේ යහපත් අයහපත් පැත්තකින් තියමු සම්මා මිත්‍ය මොකද සිහිය කියන්නේ මාතේ මොකද කියන්නේ සිහිය කියන්නේ මේ වලදී මතකයි ඔබසම සිහිය කියන්නේ මොකද්ද තමයි මොකද්ද සිහිය කියන්නේ කල්පනා සිහිය කියන්නේ පිළිවස දෙවෙනි පෙළි මරණ බව සහ ඉපදෙන බව නිවැරදි අවබෝධ නිවැරදි දැක්ම කියන සම්මා දිට්ඨිය යහපත් හිතමින් සම්මා සංකල්ප ඔය එකක්වත් නෙවෙයි කලන්තේ හැදුනහම නැති වෙන එකයි සිහිය. මා සිහිය කියන්නේ කලන්තේ හැදුනහම නැති වෙන එක. ආයි කලන්තේ හොඳ වුණහම පැමිණෙන එක සිහියයි. තේරුණනේ? මේ උපසකම කලන්තේ හැදිලා නැද්ද කවදාවත්? ආයේ කියන්නේ ප්‍රශ්න තියෙන්නේ. කලන්තේ හැදිලා තියෙන යත උස්සන්න මාතේ මොන වගේද කලන්තේ හැදුනා? මතක නැද්ද දන්නේ නැද්ද මතකයේ පස්සේ වෙන දෙයක් මේ මොහොතේ තුල මොකද්ද නැද්ද දන්නේ නැහැ අතපය කපන් ගියත් දන්නේ නැහැ කලන්තේ හොඳ වෙනකොට දන්නවා මතකය නෙවෙයි සිහිය කියන්නේ දන්නවා කියන එකයි සිහිය කියන්නේ මොකද සිහිය කියන්නේ යත යතාව පනස්ස කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති ඔබ යම් යම් දෙයක් කරයිද ඒ දේ දැන ගැනීම සිහියයි මොකසිය දැන ගැනීම සිහිය ප්‍රභේද දෙකයි හරියට දන්නවා සහ වැරදියට දන්නවා මේ මොකද්ද වටාගත මිච්ඡා සති වැරදියටයි දන්නේ ඇත්තටම මේ මොකක්ද ඇත්තටම මේ මොකක්ද පස් වතුර ගෙදි සුවන් වල නිර්මාණය අන්න සම්මා සති වැරදියට දන්නවා වටාපතක් කියලා හරියට දන්නවා පස් ගොඩක් කියලා එතන අපි මෙච්චර කල් ලෝකේ දැනගත්තේ හරියටද වැරදියටද
හඳුනගත්තේ හරියටද වැරදියටද? වැරදියට දැන හඳුනගත්ත නිසා මිච්ඡා සතියමයි අපි ගාව තිබ්බේ. නේ? අම්මේ අම්මේ තාත්තේ තාත්තේ යාළුවා කීකී කතා කරනවා. ඒක කියන්නේ මිච්ඡා සතිය. හරිනම් ගෙදර කියලා කතා කරනවද? පස්වර්ඩ් 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 ගින් කියන අම්මර පස්වර්ඩ් ආවේ පස්වර්ඩ් එන්නේ තාත්තට කියන්න මේ පස්වර්ඩ් එන්නේ මොනකටද පස්වර්ඩ් යාළුවන්ට කියන්න ආ පස්වර්ඩ් කොහොමද එහෙම කියන්න බහින් ඊට පස්සේ පස්වර්ඩ් මේ මොනව වෙලාද මේ හොඳට හිතන්න බෑ නේද ගින් කියන මහන්දර පස්වර්ඩ් කියන්න අනේ පස්වර්ඩ් මම දැන් නොදැන කරගත්ත වින්නේ පස්වර්ඩ් හම්බෙන්ද කියන්න ඕනේ නැහැ නම එතකොට ලේසි වෙයි. දැන් මම ඩිවෝස් එකට සයින් කරගෙන තියාගන්න පුළුවන්. එතකොට යන්න බලවන්නේ. නේ? නැද මහතේක අමතර ගන්න බෑ. බැඳනා නම් අනිවාර්යෙන් මහාන වෙන්න මොකක් කරන්න ඕනද? මහතේක අවසර ගන්න. ඒ නිසා ෂේප් එකේ ඩිවෝස් වෙන්න. මාගේ මේ ව්‍යායාමය රජසප් පිනිස්තන වේ. ලංකාවේ සිට විවාහකයන් අවිවාහකයන් කෙරෙහිම සම්බන්ධ. සියලු කසාද බිඳ දැමීම සඳහාය. ඇසත් රූපයත් අතර ඇති කසාදය, කන ශබ්දයත් අතර ඇති කසාදය, නහයත් ගඳත් දිවත් රසත් මොළයත් සිතුනුත් කියන මේ 12 අතර ඇති කසාදය බිඳ දාන්නයි මේ උත්සාහය. ඒක නම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි මේ කරන්නේ. දැන් කීයක් මං කසාද කඩලා තියෙනවද? නෑ නෑ මාතෘ කියන අනේ උපහන්සේට බුදු වෙන්න මේ ගෑණිගේ මම බේරෙන්න බැරුව හිටින් මෙච්චර කාලෙ. ඔහොම කියලා තියෙන ඕන තරම් මාතෘ හම් මේ ලොකු දෙයක් උපහන්සේ මම නම් කරේ. ලොකු උදව්. මම මේ ඇඟිලි ගණගෙන හිටියේ කොහොමද මම බේරෙන්නේ කියලා. ඔව්. සමහර අනිත් පැත්තට ඉන්නවා. මිනිස්සුන්ට ගෑනු වෙන්න දෙන්නේ. මහාන වෙන්න දෙන්නේ නැහැ. සමහර මිනිස්සු ගෑනුන්ට පිළිවෙල මහාන වෙන්න දෙන්නේ. සමහර ළමයි අම්මලට මහාන වෙන්නේ. සමහර අම්මලා ළමයින්ට මහාන වෙන්නේ දෙන්නේ. ඇයි? දන්නේ නැහැ. දන්නේ නැහැ. බැඳෙන්නවා කියන්නේ දන්නේ නැහැ කියන එක පසු කොටක් කිය. සම්මා සති දැනගන්න. ඒ තුළ ඇති වෙන්නේ මොකද්ද? සම්මා සමාධි. දැන් මේ වෙනකොට 8 ආමාරේ දැන් 9 ආමාරේ 10 ආමාරේ 11 ආමාරේ දලාමාර එකමාර දෙකමාර. ඒතර පෑ අයින් කරහා පෑ භාගයක් අයින් කරා. පෑ හතරමාර පහක් විතර. මොනවද කරන්නේ? බණහාර. ඒ බණ වැඩි වගේද? නැහැ. ඔළුවට දරා ගන්න බෑ වගේද? නැහැ. අමාරුයි වගේද? නැහැ නේ. ඔහේ අහන් ඉන්නවා ඔහේ යනවා නේ. අඩුවානේ මතකද මතකවත් නැහැ නේද කිව්ව මොනවද කියලා? නැහැ කියන්නේ මේ ලොකුවට මේ ඔළුවේ රැඳෙන ගතියක් නැහැනේ. එවලට එවලට තේරෙන එකක් විතරයි නේ තියෙන්නේ. ඔව්. වචනනේ එවලට එවලට තේරෙනවා. ඒ තුන ඔහේ ඉන්නවා. දැන් හිතට විවේකයක් වගේ නැද්ද? විවේකයක්? උදේ වගේ කලබල යනවා හි විවේකයක්. නැද්ද? හිතේ නැද්ද? ඒකට කියනවා සමාධි කියලා. හැබැයි ඔය සමාධිය සම්පූර්ණ පරිපූර්ණ සමාධිය නෙවෙයි. ඒකට කියන්නේ භාගයට සමාධි. කොහොම සමාධිද? භාගයට සමාධි. උපචාර සමාධි. මොන සමාධිද? උපචාර. උප කියන්නේ භාගයට නේද? උපනායක කියන්නේ භාගයට නායක කියන එකද? උපසභාපති කියන්නේ භාගයට සභාපති කියන එකද? නේ? නේද? උප විදුහල්පති කියන්නේ භාගයට විදුහල්පති. උප උපාසක කියන්නේ භාගයට සිල් කියන එකනේ. උපාසක කියන්නේ ඇයි? භාගයට සිල්. සිල් සම්පූර්ණ නැහැ. සම්පූර්ණ කියන ආන්දරය. සිල් භාගයට නිසා උපාසක. සක කියන්නේ ඉක්මීමනේ. උප කියන්නේ භාගයටනේ. දෙවණියට කියන එක. රජුරෝ නැතුවට යෝ රජුරෝ හොඳයි. සභාපති නැතුවට උපසභාපති හොඳයි. ආන්දරෝ නැතුවට ගිහියා උපාසක හොඳයි. සම්මා සමාධිය නැතුවට උපචාර සමාධිය නැතුවට හොඳයි. කොහොමදයිද? හැබැයි හොඳටම හොඳයි නෑ නෑ හොඳටම හොඳ එක ලබන්න නම් කොමක් කරගත යුතුද? පස් දිනක් අත්හල යුතුයි. කී දෙනෙක්ද? පස් දිනාගින් පළවෙනි එක කෙනා ආසාව, දෙවෙනි එක කෙනා තරහ, තුන්වෙනි එක කෙනා කම්මැලිකම,
හතරවෙනි එක්කෙනා දුවන ගතිය, පස්වෙනි එක්කෙනා සැකය. ආසාව, තරහ, කම්මැලිකම, දුවන ගතිය, සැකය. මේක රජනයක් කියන්නේ පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ආශාව තරහ කම්මැලිකම දුවන ගතිය සැකය බුදුහාමුදුරු දේශනා කරන මේ පහ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයකින් ඉන්නේ. අන්‍යෝන්‍ය සම්බන්ධයකින් ඉන්නේ. මොනවද ඒ සම්බන්ධතාවය? පුළුවන් නම් කියන්න. මොනවද ඒ සම්බන්ධතාවය? උපාසකම්ම මේ ඒත් දන්නේ නැහැ හිට කවන්නේ. මේ විවාහවනේ ප්‍රොපෝසල් එකකින්නේ නෑනේ. නෑනේ ප්‍රොපෝසල් එකේ නෙවෙයි. ඔවුනේ මට හිතුණා නික නෝන බලනකොට දැදක මහත් දැන් මහත්යා වෙන්න ඉන්න එක්කෙනා ගාවද බුලත් හෙප්පු අරගෙන ගියන්නේ බණ බණ කියන්න හදන යන්නේ ඉතින් ඈ අරන් ගියන්නේ වඩියක් හරි මොකක් හරි හෙප්පුවක් හරි අරන් ගියන්නේ නැද්ද බුලත් අතක් අරන් ගියේ නැද්ද ආගියා ගිහිල්ලා දෙනකොට හොරෙන් බැලුවේ නැද්ද මූණ දිහා බැලුවානේ කැමැත්තක් හිතුණාද ඒ වෙලාවේ අකමැත්තක් හිතුණාද ඇත්ත කියන්නේ දැන් වෙනයි වෙයි මහත්ය ගැන කැමැත්තක් හිතුණාද අකමැත්තක් හිතුණාද ලැජ්ජ වෙන්නේ බා මේ සාමාන්‍ය දෙයක් අහන්න කැමැති වුණා ඒ ඊට පස්සේ ගිහිල්ලා ඉවර වෙලා ඇතුළට හිතන්න ගත්තේ නැද්ද මෙයා හොඳයිද නරකද කියලා හිතුවේ නැද්ද දහසක් දේ හිතුවේ නැද්ද හිතුවේ නැහැ සම වයස නෑදෑය හෝ යාළුවෝ හෝ එක කතා කරේ නැද්ද නෑ කාත් එක්කවත් තියාගෙන කතා කරේ නැහැ හරි හරි බඳින්න ඉස්සෙල්ලා තමයි බැඳර නැද්ද ඈ බැඳර නැහැ බැඳර නැද්ද බැඳර නැහැ බැඳලා බැඳලා බොරුද මම බැඳලාද බැඳලා බැඳලා හරි දැන් කපාද ගන්න හිතුවද නැද්ද බැඳලා නැත්තම් බැඳලා නැහැ කිය බැඳලා නේ හරි කොයි කාලේ හරි කමන්න අපහසුතාවයකට ලක් කරනව නෙවෙයි මම මේ කරුණ ටිකක් ගන්න දැන් ඒ වෙලාවේ කතා කරේ නැද්ද කාත් එක්කව ඒ විවාහය වෙනුවෙන් ක්‍රියාත්මක වුණ නැද්ද? ක්‍රියාත්මක වුණා. ආශාව ඇති වෙච්ච ගමන් මේ කෙනා වෙනුවෙන් සිතුවිලි හැදුවා, වචන හැදුවා, ක්‍රියා හැදුවා. ඒකට කියනවා දිව්වා. මොකද්ද? උද්ධච්ච. මොකද්ද ඒකට කියන්නේ? උද්ධච්ච. ආසාව ඇති තැන දුවන ගතිය තියෙනවා. ඒක පෙන්නන්නේ මට ඕනේ. අපි දෙයකට ආස හිතුණොත් අපි ඒ වෙනුවෙන් හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා. චුටි දු මොන හරි ආසයි. මොන හරි ගන්න කඩේ. ආස දෙයක් තියෙනවා. ගන්න හිතාගෙන ඉන්න දෙයක්. ආසාවෙන් ඉන්න දෙයක් නැහැ. බයිසිකලයකට ආස නැහැ. තියෙනවද? බයිසිකලයක් තියෙනවා. බයිසිකලෙ ගන්න ඉස්සෙල්ලා ආසාවෙන් හිතන්නේ බයිසිකලයක් ගන්න. ආ. එතකොට හීනනුත් බයිසිකලෙ පෙවුණා. ආනේ තමාර ලාර වෙනෝනේ යාළුවත් එක්ක කතා කරේ නැද්ද බයිසිකලේ ගැන නෑ කාතේකවත් කතා කරේ නෑ බයිසිකලේ ගැන කිව්වේ නෑ අම්මලාටවත් කිව්වේ නෑ ආ ඉතින් මට බයිසිකලයක් හම්බුණා කියලා යාළුවන්ට කිව්වේ නැද්ද කිව්වේ නෑ කිව්වනේ නෑ ඇයි එයාට හීනෙන් ප්‍රවණලු බයිසිකලේ ඒ කියන්නේ ආස දෙය ගැන මොකද කරන්නේ හිතනවා සිතුවේලි මෙහෙවනවා ඒ වගේම සාමාන්‍ය වචනත් මෙහෙවනවා ක්‍රියා කරනවා සිතනවා කතා කරනවා ක්‍රියා කරනවා ආස දෙය ගැන කාමච්ඡන්දය ඇතිතන උද්දච්චය පවතිනවා මයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඔන්න ඒ දෙක අතර සම්බන්ධ මොකද මේක ඇහැල අල්ලගත්තොත් අපිට ලේසි ආසාව ඇතිතන උද්දච්චය තමයි දැන් ඔය විවාහය වුණා නම් හොඳයිද නෝනා නම් හොඳයි ඈ නෝනා නම් හොඳයි විවාහ වුණා නම් හොඳයිද නෝනා නම් හොඳයි මේ ඇත්තම කියන්නේ මහත් එක ප්‍රශ්නයක් නිසා නෙවෙයි
විවාහ වුණා නම් හොඳයිද නෝන නම් හොඳයි? ඈ නෝන නම් හොඳයි. දැන් තින් කුක්කුච්ච කුක්කුච්ච කියන සැකේ දෙවේ පසුතැවීම දුවලා 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 පෙරේත කමට දැන් හිතනවා නේ අපරාධේ කාලි දන්නතෝ කරගත්ත වෙන්නේ කුක්කුච්ච උද්දච්ච මේ උපාසකම මහත්යෙක් ගැන ඉඳලා හිටලා සැක නැද්ද? ඉඳලා හිටලා සැකයක් කිසිම තිබ්බ නැහැ. වෙන මිනිහේ වෙන ගෑණිකෙක් ආව කියලා නෙවෙයි. මේ සැකයක් බයක් හවස වෙනකොට කරදරයක්ද දන්නේ? එහෙම සැක නැද්ද? සැක ඕන කෙනෙක් තමන් ආදරය කරන දෙයක් එක්ක පොඩි සැකයක් තියෙන නැති වේද කරදරයක් හානියක් වේද දන්නේ නැහැ. සැකයක් තියෙනවා. ඒක කියන විචිකිච්ඡා ආසනං ඒ දේ ගැන අපි බුද්ධ ආදී අටතන් ඉසකේ කියලා හදාගෙන තිබ්බට ඒකම නෙවෙයි ඇත්තට. මේ වටාපත ගැන ඔය පහම තියෙනවා. ආසනං වටාපත ගැන හිතනවා පස්සේ පසු දෙවෙන්න වෙනවා. දැන් සැකයි. සැක මොකක්ද? අනේ නැති වෙයිද දන්නේ. කැඩෙයිද දන්නේ. මොන හරි වෙයිද දන්නේ. නේද? රුපියල් අපි හිතමු 120ක් විතර ගෙදර හදිසිය ගේන්නේ. ඒක ආරණ ටිකක් බයක් තියෙනවනේ. නේ? නැති වෙයිද දන්නේ. අල්මාරිය තියන්නත් බයයි. පොඩි සැකයක් තියෙනවනේ. අනේ ඒක තමයි විචිකිච්ඡා කියන්නේ. හිතේ තියෙන චකිතය විචිකිච්ඡා. නම මහත්ය ගැන සැකයක් නැති අයත් උස්සන්න බලන්න. මහත්ය ගැන සැකයක් නැති අයත් උස්සන්න බලන්න. මහත්ය ගැන සැකයක් නැති අනිවාර්යෙන් ෂුවර් එකට එහා ගෙදර මහත්යත් එක්ක මොකක් හරි එකක් ඇති. ඇයිද? ආසනං සැකයි. ආස නැත්තා සැකයක් නැහැ. එහා ගෙදර මහත්යගෙන සැක ඇන්ති කුක්කුච්ච නෙමෙයි මේ විචිකිච්ච. හරි දැන් ඔය ආසංශයනේ යම් දෙයක් ගැන තරහන උපාසකම් සමහර වෙලාවට තරහ යනවනේ. දැන් වැඩක් කර කර ඉඳි තරහ ගියොත් මොකද කරන්නේ? වැඩේ කරනවත් දමල ගහලා යනවා. දමල ගහලා යනවා. යන්නේ හිතනවනේ. දැන් දෙයක් කරනකොට දැන් ළමයෙන්ගේ වැඩක් උනා කරනකොට ළමයා කියනකක් අහන්නේ නැත්තම් දමල ගහ යන්නේ හිතනවා නේ. ඕන දෙයක් ඉනේමයි. තරහ නම් ක්‍රියාත්මක වෙනව නෙවෙයි ක්‍රියාව අකුලනවා. ක්‍රියාව මොකද කරන්නේ? අකුලනවා. අතරමැද නතර කරනවා. ක්‍රියා මැලි කරනවා කම් මැලි. මොකද? කම් මැලි. මොකක් නම් තරහ නම් තියෙන විදිය තියෙන්නේ හැම තිස්සෙම තරහ තියෙනවා. දැන් මෙතන නිදා ගන්න ඕන නම් කවුරුහරි නිදා ගන්නෑ. තරහට මාත් එක්ක තියෙන. උදේ නම් මොනවද මන්ද නැ කියවනෝ කියන මේ බනද මොනවද කියනෝද මන් දන්නේ නැහැ. භාවනාවක් කරන්න ආව භාවනාවුත් නැ කියවනෝ කියන ඉවර නැ මම බුදිය ගන්න. තරහ නම් අකුලනවා. ආස නම් දුවනවා සැකයි. තරහ නම් අකුලනවා ආස නම් දුවනවා සැකයි. මේ ප්‍රායෝගික පැත්ත පෙන්වන්න තමයි මට ඕන තමයි. අනික මේ විදියට බණ කියන්නේ මට තේරෙන විනෝදයක් නිසා නේ. මේ ටික අවදි කරලා තියාගන්න හිතෙන් කට්ටිය. නැත්තම් බුදු වෙනවනේ. ඔය හොඳට අහන්නේ නේ. ඔය අනම්මනම් ඕපුදු නම්ව කතා කරන නිසා. හරි. ඇහුණද? ආ හරි. ඇහුණා. ටිකක් නිදාගෙන නිදි ආගෙන බවාංග ලද වෙමින් ඉන්නවා මේ. ආසාව තරහ කම්මැලිකම දුවන ගතිය සැකේ. ඔය කම්මැලිකම කියන එක තරහ නම් ඇති වෙනවා. මහත්යෙකුණත් ඇති වෙනවනේ. ඒ කියන්නේ වක්කඩ ළඟදී වැටෙන තාලයට තිත්ත පෙට වඩ පැනනට. නෝනායි මහසේ තකට තක. රැස්ස වහින්නට ඉස්සර හසේ වලාකුලෙන් විදුලියකට හදිස්සිය දෙන්න ග්‍රහණ්ඩුවක් ඇති වෙනවා. කිව්වට වස් නැත ඉඳුනින් පාටි කටරළු මල් වැට වට කෙරුවා. වැට වට ඊට කටරළු මල් පිපෙන වගේ මිනිස්සු අර වළම් දෙන්න සද්ද අහන්නේ වට වෙලා බලන්න තියා. ඇයි එතන රණ්ඩුවන්නේ? තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝ කාඩ් බැන්නේ බැලු. තවත් තුනක් අමනාපෙන් හිටපු කලු කියන නෝනා නෝ කාඩ් බැල්මක් දැම්මා. එයා දවස් තුනක් යනකම් බැල්මක්වත් දාලාද? නැහැ. අකුලලා තරහ නිසා නෙවෙයිද? තරහ නිසා කතා කරන්නේ නැහැ නේ. ඉඳලා ඉන්න මහත්යෙක් කතා කරන්නේ නැතුව ඉඳලා නැද්ද? තියෙනවා. තරහ නම් කතා කරන්නේ නැහැ.
අන්තිමට නෝක්කාඩ බැලනක් දැම්ම කියන්නේ හොඳකට නම් නෙවෙයි. මේ පිරිමි රැවටනටක් ගලේ නෝක්කාඩ බැලමට. ඔය සින්දියේ ඉතුරු පද ටික මං ඇහුවා. හතේ පන්තියේදී වගේ ඔගේ මං තේරුම් ගත්තේ. මං හතේ පන්තියේ ඉඳලා ගිහලා ටීචර්ගෙන් අහනවා ටීචර් මේ ඔකේ මේ ඔය ඊළඟ පද ටිකේ තේරුම් මට පොඩ්ඩක් කියන්න බැලුවා. එතකොට ටීචර් කිව්වා මේ පුතා ඒකට වඩා ලොකු වෙලා ඉගෙන ගන්න දැම්ම කියලා ටීචර් බෑ කිව්වා. ඉච්චරටම හොඳ අර්ථ ටිකක් තියෙනවා. දන්නවනේ නෝකාඩ් බැල්ම දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා? සින්දුව අහලා නැද්ද? අහලා නැද්ද? ගාල මතු පිට මල පිපෙන්න මල වට බඹරි ගුණටන්න වැහි වැහැලා ගඟ පෙරෙන්න ගඟ උතර හිත පෙරේ. ඉතින් ඒක එහෙම වෙන එක. ආශාව නැතුව තරහ ඉස්මතු වුණොත් එතන තියෙන්නේ අනිවාර්යයෙන්ම කම්මැලිකම. තින මිත්තේ. ආශාව ඉස්මතු වුණොත් එතන තියෙන්නේ දුවන ගතිය, පසුතැවීම, සැකය. පංච නීවරණ පැහැදිලිද? බුදුහාමර දේශනා කරනවා මේ පංච නීවරණ පහළ නොවන තැනකට තරංගේ සිහිය සතිය යොදන්න. පංච නීවරණ හට නොගන්න තැනකට සිහිය යොදන්න. ඒ කොතනද? පංච නීවරණ හට නොගන්නා වූ තැන. පංච නීවරණ හට නොගන්නා වූ තැන කොතනද? තමාගාලදී ස්ථානය කයේ තැන. කයේ තැනක් හිතේ තැනක් නෙවෙයි. තමන්ගේ හුස්ම. හුස්ම කියන ක්‍රියාව තුළ ආසාවක්වත් තරහක්වත් කම්මැලිකමක්වත් සැකයක්වත් දුවන ගතියක්වත් පහළවන්නේ නැත. ඇයි ඒ? හිතල කරන ක්‍රියාවක් නොවන නිසා. හුස්ම ගන්න කම්මැලි අයත උස්සන්. අද මම ටිකක් හුස්ම ගන්න ආසයි. හුස්ම වැඩිපුර ටිකක් ගන්න ඕනේ කියලා හිතන අයත උස්සන්. එහෙම හිතනවා. කොටින්ම අද උදේ හුස්ම ගත්ත කියලා දන්න අයද උස්සන්. තමන් අද උදේ හුස්ම ගත්ත කියලා දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්. එහෙම දන්නේ නැහැ හිතුණා. ආ හුස්ම ගන්න ඇති කියලා. ඒත් උදේ බැලුවද හුස්ම තියෙනවද කියලා? නෑ. මට හුස්ම තියෙනවද? එහෙම බලන්නේ. ඇයි ඒකේ අගේ නැති එක? නිතර නිතර දකින කුකුල්ලගේ කරමල මොන පාටද? සුදු පාටයි. සුදු පාට කරමල වල තියෙන රතු පාටයි. ඒ කතාවට කියනවා සුදුයි කියලා. ඇයි එහෙම කියන්නේ? අගේ නිතර නිතර ලැබෙනකොට ඒකේ අගේ. අපේ හුස්මෙත් මොකක් නැති වෙලාද? අගේ නැති. චුරුදු හුස්ම ගන්නකොට බලනවද මන් දැන් හුස්ම ගන්නවා කියලා? නෑනේ. අද උදේ බැලුවා. ඊයේ බැලුවා. මේ ජීවිත කාලෙටම බැලුවේ නෑ. හුස්ම ගන්නවද කියලා අපි බලන්නේ නැහැ. අපි ඒකට ලොකු වටිනකමක් දාලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඒ දෙස බලා සිටින්න. සිහිය පිහිටවන්න. හුස්ම දැනගන්න. දැනගෙන ප්‍රමාණවත් නැත. හුස්ම පිළිබඳව සිතන්න. දැනගන්න සිතන්න. දැනගන්න සිතන්න. දැනගන්න. ඒ වචන දෙකට පාලි වචන දෙක කියන්න. නැ දැනගන්නවා සිතන. විතක්ක විචාර. විතක්ක කියන්නේ දැනගන්න, හඳුනගන්න. විචාර කියන්නේ ඒ ගැන සිතනවා. ඒ ගැන මොකද කරන්නේ? සිතනවා. හුස්ම ඉහළ යනකොට ඉහළ යන බව දැනගන්නවා. ඉහළ යනවා යනුවෙන් සිතනවා. පහළ යනකොට පහළ යනවා යනුවෙන් දැනගන්නවා. පහළ යන බව සිතනවා. ප්‍රාස්වාසක ලෙස. අත්‍යම අවස්ථාව ජීවිතේ තියෙනවද? නෑ. එහෙම අවස්ථාවක් මේ ඉන්න උදා වෙන්නේ නෑ. ඒක තමයි උදා කරවන්න හදන්නේ. ඒ කියන්නේ කරලා නැති සදම කරන් හදන්නේ. ඒක තමයි පුහුණුව කියන්නේ. අපි ඒක බලන්න උනන්දුවක් නැහැ. ඒක නිසා අපේ හිත පංච නීවරණ වලින් යටපත් වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා ඒකට යොමු වෙලා පංච නීවරණ යටපත් කරලා බලන්න. එතකොට ඔබ ඒකටමයි කැමති.
මහණකම් කරාවේ. මහණ වුණත් නැතත් අමනකම් නතර කරලා මහණකම් කරාවේ. මහණකම් කරනවා කියන්නේ මේ ධර්මය පුහුණු කරනවා කියන්නේ. ඒක ගෙදරද සිවුරක් දාගෙනද කලිසමක් ඇඳගෙනද මොකක්ද අඳින්ද කියලා ප්‍රශ්නයක් නෑ. මුලින්ම පුහුණුවක් දෙන්න එපා. මේක පිළිවෙලකට අපි කියලා දෙනවා. මේ ගමන් මඟ භාවනා ක්‍රම රාශියක් අපි කියලා දෙනවා. මේ එකින් එකට එකක් බද්ධයි කියලා හන්දර දැනගන්න. පැහැදිලිද? මේක මාර්ගයක් නිසා භාවනා එක එක කරන වැඩසටහනක් නෙවෙයි. මේ දවස් හතරක මොකද්ද? මාර්ගය. පාර. පාර්ට් එකක්. නේද හොඳට තේරුම් ගන්න. හරි. හුස්ම බලෙන් ගන්නෙ නැහැ කොයි වෙලාවකවත්. ඉබේ ගමන් කරන හුස්මේ ස්වභාවය දැනගන්නවා සහ සිතනවා පමණයි. මොකද කරන්නේ? දැනගන්නවා සහ සිතනවා පමණයි. මේ හුස්ම ගැන හිතනකොට අපිට ටිකක් වෙලා යනකොට තේරෙනවා මේ හුස්මේ ස්වභාවය මොන මොකක්ද කියලා. ඒ කියන්නේ මේක ඉහළ යන්න වෙලා යන හුස්මක්. එහෙම එකක් නම් දීර්ඝ කියලා කියන්නේ දිග හුස්මක් කියලා කියන්නේ. මේක ඉක්මනින් යන හුස්මක් නම් ඒකට කියන්නේ කෙටි හුස්මක්. ඉතාම තුනියට දැනීම තේරිය යන එකක් නම් ඒකට කියන්නේ සංසිඳුණු හුස්මක් කියලා. දිග හුස්මක්, කෙටි හුස්මක් සහ සංසිඳුණු හුස්මක් කියලා හුස්මේ වර්ග කීයක් තියෙනවද? තුනයි. දීගං රස්සං සබ් මේ පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිතිකති. බුදුහාමුදුරු ওই වචන තුනේ පැහැදිලි කරනවා දිග කොට සංසිඳුණු කියලා. හුස්ම තුනක් අඳුරගන්න. ඔක්කොටම කලින් ආසනය හදාගන්න විදිය කියලා දෙන්න ඕනේ. අපි භාවනා කරන්නේ බිම නෙවෙයි. අපි පුටුවක් එකකට දීලා තින්නේ බිම ඉඳගෙන හිටියනම් ඔබ මේ වෙනකොට මිරිස් කිලෝ එකක් විතර අඹරලා. ඔව් මිරිස් අඹරලා මෙහෙම. මිරිස් අඹරලා. ඉන්න අමාරු. දැන් අපි දන්නවා පොයේ දවස්වලට එහෙම පෑක් බණ කියන්න ගියාම මිනිස්සු ඇඹරෙන ඇඹරෙල්ල. ඇඹරෙනෝ විතරක් නෙවෙයි විසූක ලස්සන මහ කන්ද විලේපන ඔක්කොම පේනවා. ඇයි කකුල් අත පය උස්සනකොට මෙහෙට දෙන්නම? දැන් දවසම හිටියනම් මට නූලුත් බඳින්න වෙනවා. ඒකත් එක්තරා ක්‍රමයක්. ඒක හේතුව. බිම ඉඳගෙනකොට ඒක සාමාන්‍යයි. හිනා වෙනව නෙවෙයි. ඒ උපාසකම්මලා කකුල් අත බයි තියන් ඉන්න බෑ උන්. එතකොට මොකද කරන්නේ? උඩින් ආරයට දානවා, මෙහෙට දානවා. එතකොට ඉතින් හාමුදුරුවෝ උඩින් ඉන්නකොට ඔක්කොම වෙනවා. එතකොට අපි ඉරියව්වට තමයි අවධානය දාන්නේ. බනට පොටුවක් දීලා තියෙනවා. පොටුවේ ඉඳ ගන්න ක්‍රමයක් තියෙනවා ඉරියව්ව හදා ගන්න. දැන් හැමෝම නැගිටින්න. මෙලි කැඩෙන්නත් එක්ක. භාවනාව දෙන්නේ විවේකයක් දීලා. දැන් ඉරියව්ව පෙන්වන විතරයි. අයින ගන්න. පොළවට කකුල සමතුලිතව තියෙන්න ඕනේ. පොළවට කකුල සමතුලිතව තියෙන්න. ඒ කියන්නේ හොඳට ගෑවෙන්න. කකුල් දෙකම යටිපතුලම බිම ගෑවෙන්නේ නැති අය ඉන්නව නම් අත උස්සන්න. ඒ අය යටින් ගඩොල් දෙකක් හරේ මොනව හරි එකක් තියාගන්න ඕනේ. පත්තර පිටුවක් හරි කමන්නේ. දැන් මම විවේකයක් දුන්නාම හොයාගන්න බැහැද? පන්සලෙන් හොයාගන්න. ඔය ගඩොලක්, බ්ලොක් කලක්, ලීයක්, ලෑල්ලක්, කොට පුටුවක් හරි කමන්නේ. කකුල තියාගන්න ඕනේ. මොකද ඒසත්? හරි. කකුල බලවට සමතලදෝ තියාගන්න. අඟල් හතරක් විතර ඈත් වෙන්න ඕන. අඟල් හතරම අනින්න අඩිරුලක් නැත්තම් කකුල් දෙක මෙහෙම ලං කරගත්තා. මේම ඉස්සරහෙන් ඈත් කළා. මේම කරගත්තාම හරි. මේ ප්‍රමාණය හරි. දැන් උපාසකම්මයි කකුල ඈත වැඩි. තව ටික ලං කරගන්න. හරි. ඒක ගන්න තියාගන්න. ඒක තමයි හොඳට කෙලින් ඉන්නවනේ වැටෙන්නේ නැහැ ಅದොට. උකුලයි දණිස්සයි සමාන්තරව තියෙනවනේ කට ඇරල වගේවත් කට වැහිලි වගේවත් තියාගන්න දෝ කෙලින් කකුල් දෙක තියාගන්න. සමහර තමලාට දණිස් ටික දෙක මෝට්ටු කරගෙන ඉන්නවා. සමහර අය ඈඩ් කරගෙන ඉන්නවා. එහෙම එපා.
ගාන්ට කෙලින් තියාගන්න. කොන්ද කෙලින්. ඕ මේක කොන්ද කෙලින් තියෙනවා. පොටු ගැට ඉන්න බා මම වග් කියන්නේ නැහැ පිටිපස්සට. ගැට හිටියොත් පිටිපස්සට අමාරු වෙනවා. ආ උස මැද නම් යටි මොන හරි තියාගන්න. පැහැදිලි. හරි. කොන්ද කෙලින් තියෙනෝනේ වම් අත උඩින් දකුණුත් තියෙනවානේ. මේ අතට උඩ අතට මේ ඇඟිලි දෙක ගෑවෙනවා. හා ඔය ඉරියව හොරුණාම හරි පහසුයි රිලැක්ස් හැමෙන්න නැති රිලැක්ස් එකේ ඉන්නවා ඇඟට අපහසුයක් නැහැ කකුල් දෙක විතරක් කොහම තියාගන්නද හොඳට ගෑවෙන්න මොනාරි යටින් තියාගන්නවද දැන් හොයාගන්න විවේකය දුන්නහම මේ දෙක කොට්ට තියෙනවා මේ පැදුරු තියෙනවා මේ 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 කොට්ට තියෙන කකුල් දෙක තියාගන්න දැන් නෙවෙයි මම දෙන්න විවේකය දුන්නහම හොයාගන්න දැන් පුටු වෙන දෙක නම් මෙච්චර අමාරු කියන්නේ බිම හිටියනම් ඉන්න හම්බෙන්නේ නැහැ. දිග කෙටි සංසිඳනු කියලා හුස්ම ප්‍රවේද තුනක් තියෙනවා. හොඳට හඳුනා ගන්න ඕනේ. ආන පාන දැනගන්නවා. ආන පාන සති. නැවත නැවත යමක් කරනවා නම් ඒකට කියනවා භාවනා. නැවත නැවත යමක් කරනවා නම් ඒකට කියනවා නැවත නැවත අකුසලයක් කළොත් අකුසල භාවනා නැවත නැවත කුසලයක් කළොත් කුසල භාවනා. ඒතර නැවත නැවත කෑම කෑමත් භාවනාවක්. නැවත නැවත ඉව්වත් භාවනාවක්. නැවත නැවත කසාද බැන්දත් භාවනාවක්. හැබැයි ඒවා අකුසලයි. කුසල භාවනා කියලා හෙළුවක් තියෙනවා. කුසලයක් නැවත 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 ප්‍රගුණ කිරීම. දැන් අපි ඒක කරන්න යන්නේ පොඩි විවේකයක් අරගෙන සිත දරමු. ඔය කකුල් තියාගන්න ආසනය මනාව හදාගන්න කියලා මතක් කරනවා. ඉතින් දරුවන් සරණයි. Thank you.